ම් බොද්ජංග ඩ කාරයගෙන සංයුක්තනයකාය මහාවක්්ග පාලයේ බොජ්ජංග සංයුක්තයේ පබ්බත වක්ගේ ඇතුළත්වන සීල සූත්‍රයේ සඳහන් වෙනවා. දැඟෙනම් අපිේ සීල සූත්‍රය ඇසුරෙන් පෙන්වා දෙෙන ධර්මයක් නුවනින් දරාගමු. තං සුනාථ සාදුකං මනසිකරෝත මේ ධර්මය මැනවින් කන්දීලා මැනවින් දරාගන නුවනින් සිහිපත් කරන්න. බික්කූුණන් ධම්මන් සුත්වා දොේන ඌපකාසේන උපකට්ටෝ විහරති. කාය කාය පකාසේනච චිත් උපකාසේනච සෝතතා උපකට්ටෝ විහරන්තෝතන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඕොන දැම් මෙච්වල දැන් පැහැදිලි කරපු හ කාරණාවම ඔන්න මේ සූත්‍රනුත් නැවත සම්මා සම්බුදු පාන් වස පෙන්වා දෙනවා මොකද පෙන්වා දෙන්නේ බික්කු මේ ධර්මය අසලා සුත්වා එකන මේ ධර්මය දම්මන් සුත්වා මේ ධර්මය අසලා දොේන මේ ආකාර දෙහෙකින් උපකාශයන කියල ගැන සංසීදිලා. කූපකටෝ ගැන විවයකින් යුක්ත වාසය කරනු. එනම් මේ බණහලා දැන් ඔන්න ආකාර දෙක සංසිදීමක් ඇතිවෙලා මොකක් දෙකක් කාය පකට්ටේ නෑ එගැන්නේ කායික විවේකය කය සංසිදීම් කායික විවේකයේ කායන් සංසිදීම් චක්කු කාය සෝතකාය ගානකාය ජව්හකායි කායකයි මනුකායි මෙන්න මේ කායන් සංසිදිලා අභ්‍යන්තර වසයෙන් බාහිර වසයෙන් රූපකාය සද්ධකාය ගණඩකාය රකකායි පෝටබපකාය දම්මකායි ත් ආකාරයට ගත්තුත් රූපකායෂ නාම කයිෂ්කණ්ඩ වසිෙන් කායන් දෙකක් වසිෙන් පැනවූ මෙ සෑම සියලු ආකාරග ආකාරගම දැම් කාය වසයෙන් ගත්තා සංසිදිලා. ඊළඟට චිත්ත වසින් ගතා සංසිදිලා. කායි කියන ක්‍රියාආකාරීස්ත්‍යයන් සම්බන්චි්‍ර ක්‍රියාකාරීත්‍යයන් වසිනුත් සංසිදිලා කාය ඊළඟට චිත්ත දැනගැනීම් බසිනු සංසිදිලා දැනීම් බසිනු සංසිදිලා දැන් ක්‍රාකාරීතිනු සංසිදිල අරමුණු දැනගැනීම පැත්තිනු සංසිදදිල දෙය පැත්තකින් සංසිදිල කාය සංසිදීව කාය පස්සදදිය චිත්ත පසද්දී කය සංසිදුම් නිසා දැන් අරමුණු පස්සේ හබාගෙන යන්නේ දැන් කායවේකය ලැබිලා ඇහැට කණන නාශයට දිවට සරියටට මනස ප්‍රධන වයෙන් ඒ විවේකගේ ලැබිලා දැන් නැත්තම් මේවා බොහම අභියේකයි මේ හයටම විවේක ඇතිබුණනෑ. හැම දිස්සේ මේ හයි වහෙසෙනවා එක අත්හන්නකොට අනිත් එක ඒ අත්හන්නකොට අනිත්තක. එයි සතමයි ඊට අනුකූල ලෝකයක් ගොඩනගක් ගත්ත කාමින්. පොහම ඇහැ පිනවන දර්සන කන පිනවන සද්ධ නාසේ පිනව ගන්ධ දිවපිවන රස කයිපිනවනි ස්පර්සහ මනස පිනවන අදහස්. ඕහ තමයි තමන්ගේ. ලෝක ඇතුල විසිල්ල පැති ලතියන වස්තුෝ කියලා රැස්කරගෙන දන්නේෙ වනයට බලා. ජීපිතේ වටිනෝ වටිනෝ කියෙන රැස්කර ගත ටි කන. දැව යිටක ැස්කර ගන්නන්නේ විචර කාලයක් විහෙසුණේ ක්‍රියාකාර වුණේ දුර දිව්වේ අරමුණු හබාගෙන ගියේ එකනෙකාදට තරගව ඇදුනේ එකනකා මරාගත්තේ කල කෝහලාල කළේ අරගල්ල කරේ. දඩු මුගුවාදී අරගෙන පහරදුන්නේ ගහමරාගත්තේ නඩුකයා ගත්තේ ඔය හැමදේම කරියයි. ඔන්න ඔය කියන කාමලෝකය පවත්තාගෙන යන්ඩනි ගොඩනගාගඩන පවත්තාගෙන අන්ඩනි. එන අප පංහතුන දැන්ගේ කාමියආශවාදය අනිච්චයි දුක්කා යනත්තයි අසුබයි. එසයල් අසාරයික්‍ය අවබෝධ කරගතට පස දැම්මකද වෙන්නේ. දැන් එහෙම හන් කනින් නාසයෙන් දිවෙන් ශරීරය මනසින් ලෝකය හම්බයන් දුවමනාවක් නෑ දැන් දැම්ම කද කරන්නේ දැන්ගේ සියල්ලට විවේකය ලැබිලා දැම්මකුත් කරන්න දැන් කරන්න එකමදේමකක්ද මේ සංසාරය අත්හාර්ථය වනින් දකිමින් හසේ කර හැම්මහොතකම එත්සා කායවශයෙන් සංසිදල දැන් ඒවගේම හිත්ත අරමුණු කරා දිව්වා මනොද්ධාරය ඔස්සේ ඒ විදරන්න එෙවෙයි ත් පංචදධාර සිදිය්වා ප්‍රධාන වසේ මනොද්ධාය උසිදුවන්නේ. දැන් හිත දුරගමන් ගියා තනිවේ ඇැසුරුුණ කැමති කැමති අරමුණු ගත්තා අරමුණු අරගෙන මොකද කරේ කැමති වෙලාවක්වය පරිහරණය කලා බුක්ති වන්දා. දැන් හිතට ඒ හැකියාව නැති ලගේ හිෙල්ලා එකගන අකුසලය දුරු වෙලා. ඒක තමයි හිතේ අකුසලය මොක කැමති කැමති අරමුණු කැමති තරන් පරිහරණය කරමින් මේ සංසාරභාවය කරර්භාවය නිර්මාණී කිරීම එක දැන් හිතේ අකුසලේ දැන් අක්කුසලේ දුරුවෙේලා දැන් බොහෝදුරට ැන් හිතර හැකියාවක් නෑ කැමති කැමති අන්දමින් කැමති කැමති අනුුණු ගණ්ඩ මොකදේකට හේදුව ප්‍රඥාවෙන් හිත වලක්වනවා ඒ ප්‍රඥාවෙන් රාගදය සමුහ විඤ්ඥාන වලක්වනවා ඒ නිසා දැන් හිත සංසිීදිලා ඒසා දැන් අන කායටත් වගේම හිතටත් විවේකයක් ලැබිලා දැන් කායික වශයෙන් සහ චෛතිසික වයෙන් දෙයාකාරයැ දෙයාකාරයම සංසිදිලා. අන්න බුදුපානාසි පෙන්වා දේන උපකාශයන උපකට්ටෝ විහරති. මේ දෙයාකාරයකින් සංසිදිලා දැන් වාසයකනො කාය සහ චිත්ත වසයෙන්. සෝ තතා ඕපකට්ට විහරන්තෝ තන් දම්මන් අනුස්සරති අනුවිතක්කයේ ති ඔන්න දැන් තියෙනවා බොද්ජංග වැඩෙන ආකාරය හොඳට ා ගන්න පංගුත. හොඳට හගන්න කං සුනාත සාතුකං අනුසිකරෝද. මෙන්න මේ විදියට දැන් ධර්මය හල්ලා ල ධර්මාබෝධයට පත්්චිච්ච බුද්ධ ශ්‍රාවකයා දැම්මකද කරන්නේ මෙද මේ විවේකයම භාවිත කරමින් අන්න ක විවේක නිශ්‍රත එතනින්තාය නිවන් මක වැඩින් මෙන මේ කාර්විවේකෑ චිත්තවී කෑ උදාකරකගත්තාව මේ බුද්ධ ශ්‍රාවකය දැම්මකද කරන්නේ තන් ධම්මාන් අනුස්සරති අනුවිතක් කේති ඒ ධර්මයේ දැන් විමර්සනය කරනවා ඒ ගැන නැවත නවති හිතනවා ගද කරන්නේ ඒ ධර්මය ගැන නැවත සිහි කරනවා නැව නැත ඒ ධර්මය තුලින් කල්පනා කරනවා ධර්මයම මිහි කරනවා ධර්මයම සිහි කනවා ධර්මය මිහි කරනවා. ධර්මය අනුවම ඥානය මෙහෙවනු. ධර්මයම නුවනින් දකිනු.වැඩ කිසිවත් දකින්නෑ වෙන කිසිවක් දකින්නට හිතරීඩක් නෑනී දැ කලින් අන්තිබුණා ඇති වෙනකම් ප්‍රාටීන ඇති කුණුකොඩ. තමයි දැක්කවගන්තම හිතුවේ. දැන් අමාධර්මය ඒ ගහිතදිට කුුණු කසලොකො මල ද්‍රව් ඔක්කොම් බැහැ කලති නවා වතුරේ දැන් ත හොඳටම පිරිසිුදු අඩුවරි වසයෙන්. ප්‍රවාසරුන් නෑතාම නමුත් හිත පිරිසිුදු අසංකිලිට ජිත්තව බහුලන් විහිරාමි. දැන්ඒ පිරිසිදු හිතන් වාසය කරන කොට දැම් මොකද කරන්න තිය එක දෙයයි. ඒ පිරිසුදු හිතට දැන්කරන ය එක දෙයයි. අපිසිදු හිතටනම් කරන්න දහසක් වැඩ තිබුණා කොච්චර. මුළු විශස්වයම නිර්මාණවනි අපි නිසු හිතෙන්. එනම් මේ විශවයේ බැලූ හාම තියෙන ක්‍රමර ඇටාව මේක අනන්ත අපරිමාණයි මේ තියන ද්‍රව්ව්‍ය වස්තුූ සත්ව පුද්ගල ප්‍රපංච මේ විස්වේ. එන කුණු හිතට අකුසල හිතට කිලුටු හිතට අප්‍රමාණ අවකාශයක් කාලයක් නිර්මාණය කරන්න පුළු හැකි අවත්තිෙන්. එයි සතැම්ම වුණු හිතෙන් මේ කුණු ඇදම කිලුටු කසල හිතින් කෙළෙ සිතින් සකස්කරපු එසේ කෙලවරක් පේන්න. කාලයට පනවාන නිර්ණායකනෑ ලෝකි. කාලේ අර්කතනයක ණ්ඩුවවත් දහැඩුම තර්මය ඔය ද්‍යාවෙන්. කෝම කියන්නද කායකිෙනක සාපේක්ෂ ධර්මයක් ඔුන්ට අනුකූලු. නමුත් බුදුරජාණන්හස පෙනවා කාලික නිවන. එම් කාලය කොහොමද නිර්මාණයවෙන්න කිලොත් ඔුන්දන්න අවකාශයේ කොමද නිර්මාණයවෙන්නේ කාලේ කොහොමද නිර්මාණය වන්න කිලත්දන්නන්නේ. ඒසර ගණ්ඩකාරයයක් ඇතුටෑ ලක සත්වය ඉන්නේ කලුටු හිතකින් එනම් පිවිතරීම මේ කිළලු හිතර කොන්න බරිදි න්න මේ ලෝක. හැම කුණුකඩක්ම නිර්මාණය වෙලා තියන මේ කිලුටු හිටං. එනිසා කිලටු හිතත් තියෙන මිනිහාට සුද්ද සිංහලින්ම මේ කියිය. හිතන්ද ගොහෝ දේවල්දයන ලෝකෙන්. රටේනේදය ඔයෙ කොහැරි වාඩවෙල හිටග නහරි ඉන්ඳගෙන හරි සැතපිලා හරි ඇවිදිමින් හරි කල්පනා කරන්නෙම ලෝකෙ වුණු ගොඩවල් ගැනමයි හැමතිස්සෙම් විධාස්වාදයක් වින්ද හැඩි ලබන්න තියෙන ආස්වාදයන් ගැන තව තවත් ආවාදයක් විදින හැඩි තවතවත් ඒවට අවාස කරන ක්‍රමවේද කර රට ඕමැ කල්පනා කරන්න උගදාය ලෝකයක් ගවේසනි එෙනම් ඒ අසප්පුරුස හිතට හිතන්න කාරණා ගොඩත් තිබුණට ස්තත්පුරුස හි හිතන්න තියන එක කාරණාවයි. ඒ තමයි අමාධර්මි. එනම් අන්නර විදියට කාවවයකින් සා චිත්තවයකින් යුක්ත වාසකන භික්‍ෂුව දැම්මොකද කරන්නේ. මෙන්න මේ කියන ක්‍රමයට ධර්මය තන්දම්මන් අනුශසරති අනුවිතක්කයේ ඇති. ඒ ධර්මය සිහිපත් කරමින්. ධර්ම අුවම හිතන්න පටන් ගන්න. එක ඩයාටිකක මානතෘ කහම්ිනේ ධර්මය සම්බන්ති එකක පැස්වලින්ය හිතන්න පටගන්න ස්කන්ද පැත්තේ හිතන්න පටන්ගන්න. ආයතන පැත්තෙන් හිතන්න පටන්ගන්න. ධාතු පැත්තයෙන් හිතන්න පටන්ගන්නවා. පරිිසාවපා ධර්ම පැත්තෙන් හිතන්න පටගන්න. පරිසාපා ධරම පැත්තිෙන් ටතුවාර් සතය කියන පරියාය හිතන්න පටන්ගන්න. ප්‍රලක්ෂය කියෙන පරියාය හිතන්න පටන්ගන්න. පරිිසාවපාදය කියෙන පරියායෙන් හිතන්න පටගන්න. මොනවිදයට හි තන්න පටන්ගර අවසානයේ එකව ධර්මයක් දෑමුණගෙහි ඒ තමයි හේතු පල ධර්මී මොකදද මේ හේතු ඇති කල්ලි මේසේ මේ උපන් කල්ලි මේ උපදි මේ හේතු නොමැති කල්ලින් මෙසේ නොව මේන උපන් කලි මේේර උපති ඔන්නව නි අධරම් ැ ඒ ගැන තමයි මේ සීකරන්න දැන් මෙන්න මේ විේ සකරම ඉන්න පොට මොද න්න භගතුන් වහන්ස පිෙනනම සීල සූත්‍රයේ දැම්මකර වෙන්නේ යස්පින් සමයේ භික්තවේ බික්කූ ස ඕපකට්ට විහරන්තෝ තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති සති සම්බෝජ්ජංගෝ තස්මින් සමේ බික්ුණු ආරද්ද හෝති සති සම්බෝජ්ජන්ගන් තස්මින් සමය බික්ක වු භාවේති. සතිසම්බෝජ්ජංගෝ තස්මිින් සමේ බික්කුණෝ භාවනා පරිපූරංගච්චති. සෝ හසා සතෝ විහරන්තෝතන් ධම්මන් ප්ඥාය පවිචනති පවිචිනති, පවිචරති, පරීමන්සා පරමංසා පද්ජති පරීම සමපද්ජති මොකද මේ දේශනා කරන්නේ දැම්මන්න මේ විදියට තමන් අසපු ධර්මය නුවනින් සිහිපත් කරමින් වාසය කරද්දි අරකිවී යෝනිසෝ මනසිකාන යුක්තු ආසය කරද්දිී තන් දම්මං අනුස්සරති අනුවිතක් කේති දැන් ආය හන්ඩෙ ප ෝ්ජන්ග වලන්න කොහමති කිය ැ ොඳ හගන්දම දයි හන්ඩ පා කියල කියැන්නේ ඔබ හන්ේ ප්‍රශ්නමං උත්තර දෙන්න කැතිනැ කියන අදහසිනවී පංහසන යම් ධර්මයයක් දේශනා කරදි හොඳට ධාරණය කරගඩන්නේ ධර්මියය හොඳින් දරගන්න ඔබ ඔයඒ කැතපුරුද් හදාගත්තය නැත්තන්ඒ කියන්නේ ධර්මයහන්ලාට ඔන්නහහි නිකක් ඇවි දැවිද හතරතේ හතරවරංගගහ බණහන්ඩ ගත්ත හම අන්තිවට කොච්චර බනැහුව අවසාන හම බණක් නෑතිි බලද්දි. ඒකනනි ගොඩදිනෙට වෙලා තින්නමි. දැන් මේ භික්‍ෂුව මේ ධර්මය දේශනා කරන උනන්දුවෙන්ම බත් ධර්මයට කන්දෙනවාන ඔබට ධර්මය දරාගන්න බැරවියෙන් හේතුවක් නෑනි අඩුමුදරම අපිත්තුම හ එකසරයක්හල තේරෙන් නෑ දෙපාරතුම් පරක් හදුවත් බැරික තේරුම් කර එනිසා හොඳට ධර්මය ගණන්නදෑ එ බොද්ජංග වැඩනාකාරරි භාගතුන් නාහසික බුද්ධ වචනේ පෙන්න්නන්නේ. එතකොට යම්කිසි කෙන කන්නර් විදියට ධර්මය හලදැන් චිත්ත කායිවේකි සහ චිත්තවක කියන විවේකෙන් යුක්තව අර හපු ධර්මය පිරිසුතු ඉතින් සසිහිපත් කරන්න ගත්තකමක් ධර්මය ුවනින් දකිමින් වාසේ කරන්න කත්තකවක් දැම්ම කර වෙන්නේ යස්පින් සමයේ භික්කවේ බික්කූ තතා ඌපට විහර තොතන් දම්මන් අනුස්ර අනවිතකයේද සතිස සම්බෝජ්ජන්ගන් ස්මින් සමී බික්ුණු ආරද්ද හෝති අන්න මහන එතුකොඩමකර වෙන්නේ ඒ ආකාරයෙන් කටයුතු කරන්නකොට මෙන්න සතිසම්බෝජ්ජන්ගේ ආරම්භ වෙන් ඔන්න දැන් සටිසම්බෝජ්ජන්ගගේ ආරම්භ වෙන දැන් අර භාවනාව කෙන මිටි ස්සල්ලත් කිවේ දැන්වනු භාවනා බලාගන්න භාවන මෙ විබුද්ධ භාවන භාවනමේ පහත් අපබ දැන්ක වෙන්නේ කොහොමද කියලායි මේ මනාොට විග්්‍රාාවනි තවදුරුට දැ කොහෙවත් යන්න ඔන්නෑ ඔබ ඉන්න දැනක සූසේවසන් එතරින්තලා කර්මය නුවනින් මෙහි කර එදකටමකද වෙන්නේ ඒ සති සම්බෝද් ජංගී දැන් ඇරැඹිෙනවා ඇන බිල විත්තරක් නතරේ නෝද නෑ සතිසම්බෝජ්ජන්ගන් තස්පින් සතිසම්බෝජ්ජන්ගන් තස්මින් සමයේ බෙක්වු භාවේතිී දැම්ම සතිසම්බෝජ්ජන්ගේ මොකද කරන්නේ ද වඩන්න පටන්ගන්නවා මේ ආරිශ්‍රාවකයක් වර්ධනය කරගන්න පටන්ගන්නවා දැන් සති ආරම්භූනා දැම්මකද කරන්නේ වර්ධනය කරගන්නවා දැම් බලට දැන් අපිට කියාහරි අම්බෙනෝ සල්ලි ටිකක් අල් සුල්ල සිටිජාත එහෙම ගැන හල ඇතින. අ සල්ලටික කම්පුටහාහම අපි ැ වඕන ොකු සල්ලිකාරයකෙන් දැවුන් බලට ලොකු සල්ලිකාරයක්ෙන් ඕෝන අපිට හම්ිනොෝ ගියයක් හරි දෙකයි පණහා. දැම්මකද කරන්න ඕක තුනයි පණහා කරගන්න හතරයි පණා පහයි පණා හෝම කළ අන්තිමට දාහ දෙදහ ලක්ෂේ කෝටිය කෝටි ගානක් වෙලා ඉඩ පස්සේ කවධරරි දවසක රූප පහන වැට සරංක ඩවෙල්ල කියෙන ොලින් මම මේ ගමන පටන්ගර දෙකයි පණහකින් කිය දෙයි වනහහිෙන්දෑ ම මේ කෝටිගානම්ප කර ගත්තේ. කියලා අවසාන කියෙන්.ඒවේ. අර සුළු මුදල අ හිත ඇත් නම් පතකුඩාද කිවේ. තමන්ට ඒ සුළ මුදල බහුලහි කරණය කරගන්නඩ උන්හමනා පුළුවන්. ඕහනමදයක් පොහොම නිවේද බලන්න ඔබේ ජීවිත සුළු දෙයක් ඔබට වර්ධනය කරගන්න ඩූමනාවුනොත් ඉතා උනන්දුවගේ සම්න්ධයෙන් කටයුතු කනවනී. එ අන්න ලට හෙනම් ආර්ශ්‍රාවකෙක් වසය ඔප කටයුතු කරන්නටත් ඕවන ඒ දියීම තමයි හැබැයි දැන් කලින් විෂය පැත්තෙන්නේ වේ විෂය පැත්ති කලින් කාමී සම්බන්ධයෙන් එහෙම කර ගත්ත පොඩි දෙයක් ලුකු දෙයක් බවට කෝම හරි වැ වැඩිතවුණ කරලා ගත්තා වී අහුරත් දුාම එක වී බුසල බවට පරිවත්වනය කරගන්න පුළුවන් කම ලැබුණ එනම් දැම් බලන්න ඕන ඒ හැකියාවම දැන් අපි එදා යොදා ගත්තේ කාම පැත්තට ැන්ගේ හැකිියාවප යොදා ගන්නවා නිවන පැත්ත අනවලට එදායි හැකියාව වැදි පැත්තර යෝදා ගත නිසා ඒක කිවන් නොහැකියාවක්ඒ අකුසලේ කිව්. දැන්යි හැකිියාව හොඳ පැත්ත ෝදා ගත් හම මේකා විල්ලා නියම හැකියාවක් එක ගන කුසලෙක. එනම් පින්ගුතු නි දැන් සති සම්බෝජයන්ගේ ආරම්භූ හම දැම්මකට කර්ඩෝන ඒක දැන් වර්ධනය කරගණ්ඩඕන කොහොමද න්නේ වර්ධනය කරගන්න ආකාරතම කායේ වේදනා චිත්ත දම්මක කියල අත්ත වාවස්තු ඇසු විග්‍රහ කරණම මේ සතර හති පට්ටානයකි නුත්තරීතර මාත්තුකා ඇටති. එන කායන් පිළිබඳ සීහ පිහිටන්්ඩ ඕන අන්න එක පට්ටානයක්. වේදනා පිළිබඳ සහය පිහිටන්න ඕන න්න එක පට්ටානය පිහිටීමක් සය පිහිටීමක්. ඉලකට චිත්ත පිළිබඳ සීහ පිහිටන්ඩෝ නන්න තවත් සහය පිහිටීමක් පට්ටානයක්. ඉලකට ම පිවඳ සහ පිට ොලන්න සවත් පට්ානයක් සහ පිහිටීමක් සතර හති පට්ටානනි සතර සතිපට්ටානය සතර ආකාරයකට සීහ පිහිටුවීම මෙන්න වැඩිනවදැන් සීය අන්න සතිසම්බෝජන්ගන් තස්මින් සමය භික්කූ භාවේතියෝ කි්වන්නේ එකයි ජැංුවන්න සතර හති පට්ටානි ඩිට ගත්ත දැ අවබෝධීන් වැඩන්න පුළුවන් ඌම නාවෙන් ඇඩුවද. නැත්තං අර දහසක් රාජකාරීම ඇද්දේ වඩඩ ගියොත් වඩන්නම් බැහැ වැඩෙනෝ අඩු වැඩි වසේ වඩනකයි වැඩෙන එකයි දෙකක් දැ පෙන්නන්නේ වඩනාකාරය ගැන එනම් අන්න දැගීට පසමොකල වෙන්නේ සස සම්බෝජ්ඩන් ගො ස්පිින් සමයේ භික්ුණෝ භාවනා පරිපූරං ගච්චති භාවනා පරිපූරන් ගැන වැඩීමෙන් පූර්ණත්වයට පත්වෙනවා කියන එනම් දැම්මකල වෙන්නෙන් මෙන්න මේ විදියට කටයුතු කරමින් ඉන්නකොට ක්‍රමාණුකූලව සතර සතිපට්ටාන ධර්ම වැඩෙන්න පටන් ගන්නවා වැඩිල පූර්ණත්යට පත්වෙෙන්න්න පටන් ගන්නවා. එකන සතිය ප්‍රබලවෙනවදැ. සතිය බලවට වෙනවා. දැම්ම කළ වෙන්නේ. සෝ තතා සතෝ විහරන්තෝතන් ධම්මන් පඥ්ඥාය, පවිචිනත, පවිචරති, පරීමන් සං සමාපද්ජති, පරීමං සමාපද්ජති. එකවේ දැන් මේ විදිහයට විිප්වයකින් යුක්ත වාසය කරන කොට අර විදියට සතර පට ධර්මය දැව නයක සති වැඩනවා සති බෝජන්ගේ වැඩින මේ විදියට වැඩල පරිපුර්ුණණයට පත්තින ක්‍රමාණ පුලබව. එසේ සිහියෙන් වාසය කරන්න වූ මේ බුද්ධස්ශ්‍රාව කැමනැත්තාම් භික්ෂුවක් වවෙන්න පුළුවන් ඇත්තන්ගේ හිපංග එක්වෙන්න පුළුවන් ඒ ධර්මය නුවනින්ස්ොයන්න පටන්ගරන තවදුරටක් බල බොජ්ජන්ගේ බෝජ්ජන්ගේයට වැඩ හැටි හොඳටතාහාගන්න. ති සම්බෝජන්ගේ වැඩිකට මොද වෙන්නේ ැන් මොකදවසාන බදුියාන්ස පෙන්න්නන්නේ සෝ තාතා සතෝ විහරන්තු මෙන්න මේ ආකාරෙන් සීහෙන් යුක්තව වාසය කරනකට මොකද වෙන්නේ. තන් ගම්මන් පඥ්ඥාය පවිචිනති පවිචරති පරීමං සමාපද්ජති. දැන්ගේ ධර්මයම රැස් කරන්න පටක්ගන්න දැ මෙච්චර කාලයක් දැනර මංකි වර ඉසල් සල්ිහොයන්න්න නං උමනාව තියෙන්නේ. ක් ලැබ ම දැම ොක්වර කට ම සල්ලි ොහන්ට කනු පිස්සවීමගේ පිස් ලි ප වසාන් සල්ලි ොහයන සල්ලි මොහයෙන් බෙල්ල කඩලහරිකමනය සල්ලිම මොයවා දැන්ඒ අනිත් ඇත්ත දැම්මි දැන් අරවාගේ අසංවර වන ව සංවරප දැම්ම නොදහ ධර්මය මහයනවාය ධර්මී හයෙනවා පවිචිනති ධර්මිව ඇස් කරනවා පවිචරති ධර්මම හැසිරෙනවා පරවමං සමපජ් ති ඒ. රමම නුවනින් පරික්ෂ කරම දැයි වෙන වැඩ කරන්නේ ඇයිඒ ද සතිබෝද්ජන්ගේ වැඩල නිද සතිය මොකද මේ භයානක මේ සංසාරය භයානක සංසාරයක් සීහ තියෙනවාද මේ සංසාරය පැවැත්මැවිල්ලා ජරා මරණ සෝක පරිය දුක්ක දොමන සුපයාස දුක්කස් කන්දය කියන සීය තියෙනවාද සය නැතිවෙෙන්න්න ඇද එසී වැඩනවද නැතිවෙන් නැති දන්ට මේ කටයුතු කරන්න බෝජංග තට් පොෝජාග පිහිරන්ටන්ටයි දැන්ටයුතු කර. එන දැම්ම කර වෙන්නේ අන්නර සහය තියන කෙනා තුළ මෙන්න ධර්ම විමර්සනය ඇතියෙන්න පටන්ගන්. අ පවිච්චනතිීකිවේ පවිචිනතී කිවේ ධර්මය රැස් කරනවා. පවිචනතීවේ ධර්මය තුළ හැසිරෙනවා පරීමං සාපජ්ජති පරමං සමාපජ්ජතිීකිවේ ඒ ධර්මයම විමර්සනය කරමෙන් කටයුතු කරම්. නුවනින් විමර්සණනය කරම්. ැම්මකක්දවෙනි බල අන්නේ මට්ටම ටනකොට මකද වෙන්නේ. යස්පින් සමයේ භික්කවේ බික්වු තතා සතෝ විහරන්තෝතන් ධම්මම් ප්ඥාය පවිචිනති, පවිචරදී, පරීමන් සමාපජ්්‍යති. ධම්ම විචේ සම්බෝජ්ජංගෝ තස් පින් සමේ භික්වුණු ආරද්ද හෝති. මිටි ඉස්සල්ලත් මේ ධම්්‍යා කරණය මම ඉදිරිපත් කළ තියෙන් නිස අතු මම කල්පනාකර ඇතටම සීපත් කිරීමක්. නැවත සීක ඇඳවීමක් කරන්න ෝට මොකද. ර්ක කාලය තිස්ස දැන් අපි සත සති පට්ටා ධර්මය විග්‍රහ කරගන විග්‍රහකරගන ඉස්සරහ එනකොට අර පෙර අතීතයේද අසපු සමාර දම්කාරණා ඔබට ගිල්ල්ල ඇන්න පුළුවන් එකනි සියල්ල මතකතියාගඩ බෑඩි අවෝධච්ච කොටසකුත්තියෙනවා ධාරණය වෙන කොඩසකුත් තියෙනවා අවබෝධය ගිහිලා යන්න ඒත්තර ධාරණය ප්‍රතිං්ච කොටසක් යම් කිසි ආකාරකින් ගිලිහිලා ගාන අද මේ දවසේ මේ උත්සාගන්නේ නැවතේ ගිලිහිලාගේ මතකේ නව ඔබ තුළ ඇතිකර එ ධාරණ ධාරණයෙන් ගිලිහිලාගේිය ධර්මය නැවත ඔබ තුළ ධාරණය කරට ඔට දදාරගඩ ඉඩ සලස්වාදෙන්න්න ඒ ස පින්ගවතුන ගැම්ුරට ගැම්බරුට එකෙන්ට විස්තර කරඩ න නෑම ඔබ ටවස ප්‍රශ්නය ඇති යන හන්න පුලන් මේ සම්බන්ධය මේ විග්‍රහ කරපු ධර්මය සම්බන්ධී. එතකටඒනගන්න බුදුපාන් වහසේ පෙන්වාදෙනවා අපට ඇසිනමත්තුූ මහා භ අසිනමතු මහා සහස්සුතුමන් හස අපට පෙන්නත්තිරමකද දැන් එනම් අරවිදියට ති සම්බෝජන්ගේ ඩිනකොට අරවිදියටට ධර්මය රැස් කරන්් ධර්මය හැසිරයෙන් ධර්මය පිළිබඳ විමර්සය කරඩා රම්ප කරනවා අන්න ඒ කර්තාවියෙන් ඇරඹිලා දැම්මකදා රම්මි ධම්ම විච්චය සම්බෝජන්ගේ ධම ්ච ධර්මය විමර්සනය කිරීම සම්බෝජ්ජන්ගේ අරඹුණා දැක් ධම විචේ සම්බෝජ්ජංගෝත් අස්මින් සමයේ භික්කු භවීති. දැම්මේ ධර්ම විචය ම්මවිචය කකන සම්බෝජන්ගේ දැන් එන්ඩට වර්ධනය භාවිත වෙනවා දැන් දැන් වැඩෙනවා දැන් එන්න ධර්මය රැස් කරගන්නවා දැන් ඔන්න කල් අර මිත්‍රය මුණග හෙරම නිතර නිතර ධර්මය බිල්බඳ සාකච්ඡා පවත්වනවා තමන් නොදන්නා දහම්කාරණවිමර්ශනය කරනවා පතපොත කියවනවාඊට පස්සේ ත්‍රිප්පිටක ආදී අති යඋත්තරීතර දහ මූලාසන පරිසේලණය කරනවා සෑම සියල ආකාරයකම දේශනා සහ ලිකිත ලේඛන අනාදිවසය සෑ මාධ්‍යයක් පරිසල්නය කරමින් ඒ ධර්මය රැස් කරන්න පටන්ගන්නවා දැන්. එතුවට තමයි ඔය සාමාන්‍ය භාවිතය පෙන්වෝත්දයම ඔය ළඟ පාත පොතක් පතක් එහෙම තියාගෙන ඔමන හරිෆයිල්ල කරහිමේ තියාගෙන ඒ ධර්මය එයා ඒවශ්‍ය කරුණකානදැ රැස් කරගන්නවා පවිචනති. ඉඩසේ ඒ ධර්මය තුළ හැසිරව හැකි පමණින් පොච්්‍රර අඩකා ාජකාරික ෙදර තිබුණාත්. මොනතරං කාරය බහුල කෙනෙක් කුණත්. ධර්රමෙන් කාලයේ වෙන් කරගෙන දැගුන්න ඒ ධර්මයම ධර්මය තුළම හැසිරෙන්න්න පටන්ගන්නු. ජුතුකම්වකීම විිශ්වසාධනය කරන ගමම ගහොමමාරයේ ධර්මය තුළ හැසිරෙනවා. ඊළඟට ඒ ධර්මය තුළ හැසිරෙන ගමන්ගේ ධර්මය විවර්සනය කරනවා තමන්ගේ අධ්‍යකී මනුසාරෙන්ගේ ධර්මය අවබෝධ කරගන්නවා මේ ධර්මය සුවිශේෂයි සන්දිීට්ටිකෝ ආකාලිකෝ එහි පස්සකු ඕපනයිකෝ යන අති වසයෙන් ාගතුන් හසේ දශ කර ධර්මය තමන් තුලින්ම දකිින් දෝන තමන්ම ගවේශෂණය කරන්න ඕන තම අදැකි මසුරෙන් තේරුම් ගන්න න ධර්මයක් නිසා. අනුන් කිව්වට කොච්තර කිවත් තෙරණ ගන්නන්නේ ේකැනෙ අපට ධර්ම දේශනමක් අහන්ඉදලා න්‍යාය තේරුම් ගන්න බොළුවන්. ඇැයි නි්‍යායි තේරුම් ගත්ත කියලා කියන්නේ. ධර්මය අවබෝධය කරට ගත්ත කියලක නවි. න්‍යායෙන් පුළුවන්වෙන්නේ ධර්මය දැනගන්න. ධර්මය අවෝධයන කොහොමද ඒ නයාය පි පැද දව. අන්නේ එකයි අපට දැනගන්න පුළුවන් කාමි ආශ්වාදී ආදීනව අනිච්වසින් දුක්ක වසියෙන් අනත් වසින් දැක්කහම රාගදය ස හෝ නිරුද්ධ වෙනවාකිල ඒතමයි අයාය ජානතව. දැම් ඔය වැඩේ කරී නැත්තංඔබ. එහෙන ඔබ පස්සතෝ කියන අවබෝධටින්නේ පසුතො වෙන්න අවබෝධ වෙන්නේ දැනුමක් විතරයි ජානතෝ පසත වෙන්නේ. පසත වනානම් ප්‍ර්‍යක්ෂ වනානම් එ හාඩයි සැකයක්ෝ ඒනම් දිගින් දිකට දිගින් දිකට අයිනි අය ධර්මය භාවිත කරමින් කෙස්වාගන්න. ගොඩාකායට තියෙන්නේ ජානසෝමටවක් විතරයි. හැමෝටම මම කිය තමහාරයගේ ක්‍රාකාරකම් බැලූ හම ඇ කියන කනදව බැලුහ පේ ජානත මටමට විතරැඇවිල්ල ීන්තාම් පස්සවත වෙලානෑ ගැන කොචරකව දෙකමක කියන දෙ කරන්නේ දැනගත්ත ඇතිෙන් දැනගත්වමට වනිගෙන ඉන්නවා. අවස්ථාාව හම නිකඟීම අපිගේවැර උදානය කර දැන් කඩුවක්හදල දෙන්නවා යුද්ධදී සටන් කරන්න කියලා කඩුවෙන් කරන්න තියන්නේ සතුරාට පහර දෙනයක එතකොට කඩු ඉනගහගෙන ඉන්නව දැ දැන් කලින් සෑහෙන හරම කරනවා කඩුවෙන් සතුරෙක් මෙහෙමවුත් මෙහෙම පාර්දියනෝ මෙහමවුත් මෙහෙම පාර්තිනෝ කිය ඊටවසව කඩු ඉනේ ගහගෙන යනවා හතම්බීමට. යට සතුරයන සතු රහමමාධ්‍යක වැැකරින්. එයට ජීවිතයයට පුළුවන් වවිෙනවාදේ කඩුව දන්නවනු ප්‍රෝජි තේරුන් යුද්ධට නැති කඩු කොස්කොටන්නද ධර්ම හොඳව හු ධර්ම හොඳදවට සාකච්ාරන පොත පතිෙ ලයා ග ඔක්කමො කරනවා ඔක්කොම කරලා අරමුණක් ආපුගමන් අතහලදාරු ධර්මී ඉඩස ඉටන් පූළම ජීවත්තයෙන අනෙකු අනුසේකය එකම සැතිපෙන අවසන්. එහෙම නොවී මෙන්න මේ ධර්මය විමර්ශනය කරමින් කටයුතු කරන කෙනයි ධර්මය ැහැ ද දම් දම් පටිපත්යාක. ඒ ධර්මය පිළිපදින කෙනාට තමයි ධර්මය පිළිබඳ ගැටලු මතු වෙන්නේ හැබයි අරක ජාති ගැටලු නෙවේ. හමගැලු නෙවේ මෙගේ රාගේ දේ ොහේ නැගෙනනවා මොකක්ද කරන්න ට හම ැඩලු නෙවේ. යම් ආගරක මෙ දදාරනය කිව. ැ මෙන්නම මෙහෙම ප්‍රශ්නය ඇතිවෙන්න පුළුව. දැන් තිගින්දිකට දිගින්දිකට අසුභේ වඩනනි කොච්ච රසුපේ වැඩුවත් ප්‍රාග පහවෙන්න ඇන. ඔන්න හොම ප්‍රහසය ඇතිවන්න පුළුව විදර්සනා ඥානීෙන් කොච්චරවත් මේ අනිචදු කනත්තකින් ත්‍රලක්ෂණයට අනුකූලු ආස්වාදය ආදීනව වැලුවට ඒ අවිද්‍යාම ගිසි ආකාරයකට ප්‍රහණී වන්නෑයන් තුස්නා ප්‍රහණි ව යනාතිවසේ අර අධ්‍යයකීමම අරුසාරීෙන් ප්‍රශ්නයයක් දක්කින. ඒට හේතු තියෙන අන්‍යෝ පහදලන්න පුුවන් එහෙෙන ඔබ දකින දි වැරදත්වීම. ඔබ අසුපේ වඩන්න විද්ධී වැරද්දත්තියෙන්. ඔබ විදර්ශනා වර්න විදි වැරද්දත්වයෙන්. දැන්ල් අපේ කෝපාසකම්මගෙනෙ කාපු දවසක කිව්වා හොඳ කාරණාව. ඒ තමයි අපි නිබ්බාන පටිපදා පොතේ තියෙනවා ලක්ෂණ හතලිය අනිජ ලක්ෂ නවය දුක්ක ලක්‍ෂණ විසිපායනත්ත ලක්ෂණ හයයි ඒ උපාසකම්මගේපුදේ තමයි ඇයට ඉතින් අන්නෙක හොඳ ප්‍රශ්තියක් ඇහවා අමුදුරණ මේ යම් කිසි අරමුණක් විදර්ශනා කරදි මේ හතලිීම එක සැරේ දකින්න ඕොඳ කිය. අන ප්‍රශ්නයක් හොඳ හතලි එක සැරි දකින්න දෝ නැහෙම් බෑ. ඒ ඒ අවස්ථාවට ගැලපෙන ආකාරින් එක ලක්ෂණයක් හෝ දෙකක් දකින්න පුළුවන් දෙකත්තුනක් හතරක් පහක්වෙන්න පුළුවන් හතලි එක සැරි දකින්න බෑ. ඒ හරි උපමාවකින් කිව්වොත් දැන් කරණපමට යන සොල්දාදුවට. ද ගොඩක් ලැබෙන තුවක්වල් ලැබෙනවා පිස්තෝ ගැන ලොකු සුවක්ුවක් ලැබෙයි කඩා පිස්තෝලයක් ලැබෙයි එමතන් කඩුවක් ලැබෙ ඉනිස්සක් ලැබේ වත්යෙන් බෝම්බ ලොකු බෝම්බ අත්බෝම්භ හොමෝම යනතිවසින් විධාකාර ආදුගොඩඩක් ලැබෙනවා ඔහුට සන්නදධව යුධ පමට යඩ මොකද සතුරා එක පහර සතුරාථක කටයුතු කොට රPG කළ ජාති අතින මෝට ාර්තියනෙන ුවත්තරගගේ ොකම් දැන් ඔ ට ද සතුරෙත් දැකගම ඔය අවුදු ක්කොක්ගෙන්ම දමල හැනු එහෙවෙන්නේ එන ඒ ඒ අවස්ථාවට අනුකූලව ඒඒ අවුදී පරිහරණය කරන්න. දුර ඉන්නවන සතුර දුර ඉන්න සතුරාට පහර දෙන්න එක අවුදයක්ත් වී. ලඟටමවු සතුරෙක් ඒ සතුරාට පහර දෙන්න තවයුදයක්. යම්කිසි ආකාරකින් පතුරන් අවසගුණත් එවිලාට පහර දෙන්න තවයුදධය. සතුරන් කණ්ඩායමක් එෙනවන ඒ සතුරන්ට පහර දෙන්න තවයුදය එලාදි වසෙන් ආවුද ගොඩත්තියීම මේ මනිවරන් නහොදයි කියරනම කියන්නේ උපමාවක් විතර. එතකොට එනන්ගේ සෙබලා ඒ අවුද සුදුස සුදුසු පරිදදෙන් සුදුසු සුදු අවස්ථාවතයි පරිහරණ එක ඔක්කමවාද ටක තිබුණ කෙල එකැරේ ඔක්කමවදි කතරගන පහර දෙෙන්ට ගත්ටි නෑ. එහෙනන්ගේ සෙබලාට තියෙන් දෝන ඥානයක් මේ වෙලා පරිහරණය කරන්න නු මොව. මේ වගේ වෙලාක පරිහරණය කරන්න නු මේ යා උදයානාජ වසු. අන්න අනුසාරයෙන් අපි දැම් මේ අ අනිච්චදු අනත්තත් විලක්ෂණය ලක්ෂණ හතරයක් වසේ හතලයක් වසෙන් පෙන්න්නනු. හතලයක් වසය පෙන්න්නන්නේ හතලිය මේකසරේ පරිහරණය කරන්න කියලා නෙවෙ. ඒ අවස්ථායිනවා ජීවිතය. විධාකාර හැල හැත්්පීම් සහිතෝ මේ ජීවිත ගමන් කරන්න. විධාකාරමය පකට මහ ද සිදව වෙන භිද්‍යායතතු ස්ථාව කන්න වැඩත් තරෙන නිසා විධාකාරයපත්වට මොට සිදත් වෙනවා පුරාණකර්මයෙන් විධාකාර දුක්‍ය පත් අරගෙන එනවා නවකාර්මයනුත් විදාකාර ැබැදවලට හනදට සිද්ධ වෙනවා එනිසා මොකදවෙන්න ජීවිතය හැමදයම් ප්‍රශ්න කරදර උද්ගත වෙන. ඒ ඇතරේ අර ආස්වාධනය අරමුණුත් මුණගැහෙනවා පිවිසයට ජීවිතයේ මහා හැ හැපියම් ගොඩක් මැද්දක් ගලන වෙනවා දඟක් වගේ. එතකොට එකනකාගේ ජීවිතයකක විදිහයි ඉස්සල්ලකි වෙත් එකයි. සමහරුන්ගේ ජීවිත දැන් ඉන්නවා දි සමාජක් වසිෙන් ගත්තාම සමහර ඉන්නවා ඉතාම දිලුදු මට්ටමේ ජීවිත කත කරන න්න. සමහරු ඉන්නවා මධ්‍යම් පාන්තිකෝ කියන. සමහරයි උස මධ්‍යම් පාතික ඉහල මධ්‍යම් පාන්තික කියන තව පිදගෙන සුපරි පලන්තිය කිය. හොහොම සමාජගත්ත හමත් කුල කහතරක් වසෙන් ඉන්නවා. දිලින්ඳ මධ්‍යම ඉහල මධ්‍යම සහ සුපෙරි පෙලැන්තිය කියන. ැම් ලන්න ඔය හතරගොල්ලම් බනහන්. හතරගොල්ලම මේ නිර්වාණ ධර්මය අනුගමනය කරනවා ද. එනම් දැම් බලන්න හතරගොල්ලන්ගේම අදදැක මේ එකවාගේද කියල නෑ. එකනකාගේ අත්දැකීම එකනකාට වෙනස්. එනම් ඒ වෙනසට අනුකූලවයි අන්නර කර්මස්ථාන නැතන් අර අනිචදු අනත් ඒත් විලක්ෂණය සහිපත් කල උුත්තේ ඒ සහිපත් කනට කොවි ලක්ෂණයට අනකුලෝ සහිපත් කල ුත්තේ කියන එක. ඒ පුද්ගලයන්ගේ අඩ්ඩකින්වලට අනුකූල වෙනස් වෙනු. ඉතිං දැන් දැම් මිටිස්සෙලත් පැදිි කර නිසාම එක මා කියන්ටයන්ඩුන්න ඇති මිඩි සල බටෙක්වට දැ ජීවිත හටග විදාාකා රෝගා බාත තියෙන රෝගා බාධ කියන සංඥාවගත්හ රෝගය කියන සංඥාව තුලින් මතුකරගන්න පුළුවන් රෝගෝති බෙක්වේ කාමානමේතන් අධි වජනම් මහනම රෝගය කියලා ගැන කාමයට එනම් කාමයයක් කාමේ රෝගය වශෙන් දකින්න පුළුව අන ෝගතෝතිී කියන ලක්ෂණේ මතුරගන්න පුළුව ඊළඟට දැන් ජීවිතයේ මරණවලට මුහුණ දෙනවා තම තමන්ගේ ඥාතිමිත්‍රාදීමී යනවා මරන දහම තෝති කියෙන ක්ෂණය අනිච්ච ලක්ෂණ ඇසුරෙන් අන්න ආශ්වාදය මරණය සේ දකිින්දෝ. ඊලට ජීවිතයේ වවිධාකාර වදවේදන හාටගන්නවා ඒ වෙලාවට ආශවාදය වදක තෝතිගයෙන් ලක්ෂණ ඇසුරෙන් දකිින්දෝ. කියල ජීවිතය වවිධාකාර භය ඇති වෙනවා භය තිවඩත් හේතුව මේ අශ්වාදයමයි අවසා බැලු හම ඒ මූලේ ආශ්වාදයයි එනඒ ආවාය භයතෝති භයක් වශයෙන් දකිදෝ. ඔහ මොහ ොම ජීවිතයේ විවිධාකාර අත්දැකීමට අනුකූලොව ඒ ලක්ෂණින් ලක්ෂණිට දකිින්ට ඕන් අන්න ඒක තමයි පිහතුන අ නියම ප්‍රශ්සන ක්‍රමි ඉග ඒ ප්‍රශ්නය සසාධරමයි ඒ ප්‍රශ්නය කාරද උද්ගත වෙන්නේ ධරම මාර්ගය අනුගමනය කරන කට විතර එකවේ ධම්ම විචය සම්බෝජ්ජන්ගේ වැන්න කේට තමයි අන්නේ වගේ ප්‍රශ්නමතු වයි එම නැතුව නිකම් ගටමින් බල බලන්න යට ප්‍රශ්නය ඒවගේ වෙලාට ප්‍රශ්නහන්න කිව්වත් කටේ පිට්ටුවාගේ එක ප්‍රශ්නයක් අත්තහගන්න බෑ ඇයි මාර්ගය වැඩෙන්නේ මාර්ග වැඩෙනවා නම් ඒ මාර්ගය සම්බන්ධයෙන් ඒවගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් ඒ මාර්ගය අනුගමනය කිරීමේද ඇතින ප්‍රශ්ශතියනවා ඒවා නිවීම මේ අරිස්සල එපාගගහන් අර කරන්න කියන දේ කරන්න නැතුව මොකද කොරන්න ඕන කිය අන්නේ ප්‍රශ්නහන් දෙපා. තේරුමන් ඇති පස මොකද කරන්න ඔොන්ටේ ච්්‍රර මේ පැදිල කෘති ා ැසු ඒ කරන්න ගේ පුද්ධේ කරගෙන යනකොට බහුණ දෙන්න ප්‍රශ්නය තිනං අන්නේ ප්‍රශ්නයහන්න කරුණා කර හාමුදුරන මෙහම බොජ්ජන්ගේ මෙන්න මේ බොෝ්ජන්ගේ ම අවබෝධී මෙහෙම වඩනවා ඒ වඩනකොට මට මෙන්න මේවාගේ ප්‍රශ්ෙකර මහුණ දෙට සිද්දෙන අනන්න ප්‍රශ් ඒ ප්‍රශ්දං බොහෝන්තරන් හන්න ොකද ඒ ප්‍රශ්නයව බානි භාවිතය තුලින් ඒ ප්‍රශ්න වැත් නැගින්න්නෙත් කාරද මෙන්න මේ ධම චේ සම්බෝජ්ජන්ගේ වැඩ කෙන අටයි මතක තියාගර ධම්ම විචේ සබෝජන් වැඩ නැත්තා කොච්චර්‍රශ්නහන්කවත්තපදාන්මන් දන්න ප්‍රස්ථහන් නෑැක එදාට. මොකද ඒදාාර්දර බූල් ප්‍රස්නයයක්මමාක් කරියහන්න ලෝකෙ නැති රටේ නැති තමන්ට අතරුමණ අනුට අතේර නැති මොක්කයි මෝ ප්‍රශ්ය හණන පුුවන්. ඇත්තට මාර්ගය වැඩන කෙනන්න මෙන්න මේ බොද්ජන්ග ඇසුරෙන්ගවා ප්‍රශ්න. ආර්ස්තාාංගික මාර්ගය ඇසුරෙන්ගෙනවා ප්‍රශ්න. සතර සමයපදාාන ඇසරෙන්ගෙනවා ප්‍රශ්න සතර ඉරිදදිපාද ඇසුරෙන්ගෙනවා ප්‍රශ්න සතර සතිිපට්ටානනි ඇසුරගෙනෝ ප්‍රශ්න යනති වශයෙන් ඒ සත්්‍යස්පෝතිි පාස ඉන්ද්‍ර ධර්ම ඇසුරගෙන ප්‍රශ්න ඉන්ද්‍රී බල ඇසුරගෙන ප්‍රශ්න මෙන්න මේ විසියට පසුටික් හටගන්න. මෙන්න මේ ප්‍රශ්්‍ර හටගන්නෙ කාටද මෙන්න මේ ධම්ම විචිය සම්බෝජ්ජන්ගේ වැටිෙන කෙනාටයි ඒ නිසාමයියා ධර්මය විවර්සනය කරන්න. හොඳර දෝරග ඒ නිසාමයා ධර්මය විවර්සනය කරන්න මෙච්චරත් මේ එකකට පැහැදිරිි කළ සම්මා සම්බුදුපයන් වහසේ ධර්මය ඇසුරෙන්ම උන්වහසේ පෙන්න්න වදාලාආකාරීම් ඔබට පැහැදිලි කල දී ඔබට මේ බොජ්ජංග වඩන් රුවම නක් ඇතිවෙන් නැත්තා. ඔබ මේ බොද්ජංග වඩන් නැත්තාන්. අපි මේ ධර්මය සාකච්ඡා කල පලාක් නෑඇත්තකම. එහන්නන් තම තමන්ට දිනේ තම තමන්ගේ පාඩුව පැත්තකට වෙලා තම තමන් යනකමනක් යන්න විසක් පුරුවට අපි මේ කාලි නාස්ති කල තේරුමන් නෑ. ඒනත් කියන්න ෝන මුකද මට මේ ඔට කියන අතරම් භික්ෂුවක් වසයෙන් ධර්මය දේශනා කිරීම වෙහෙස අපටයිතින්. එතකොට ඒක බලාංගන්න කෙනෙට එක තේරෙන් ැචුනාට කව දරි දසක ඔප්පත්තය ධර්මය දේශනාකරොත් ඔබටඒ ඒ වෙහෙස තේරේ අපි මේ හසෙනවා කියල මේ ඔබක් මේ වෙහෙසෙන අනි හාමුදුරුවනනි පවුනේ එහම හාගන්න න මේ කියන් ඒ මෝඩ කතා කියන්න එපා අ හාදු එහමතා ඩ තකදුරු කතාේ ම මේ බලාපපුරත්වයෙන් ඔබේ එ වෙහෙසසි ප්‍රයෝජනයක් ගන්න කියන කයම කියන්නේ දැන් මැච්චර මෙහෙම දැන් ඔබගේ ඔ මේ ඇත දුරයි දම්බන් හනායගෙන රන්නේීම ගැනීම හත මෙතන ම්බන්න හනායගැනත් මං ඒටිකතමයි කියන්නේ කොච්චර ධර්ම මෙහම කිව්වත් කලා මේ කන්දෙක පිහිරගෙන ව ටික ැටක්ල නම තන ිහිල්ලිවරලා සමංගවාඩ මෙහෙමින් දීති එච්චර දම යිති මේ මොකත් දැහුන්න ධර්මයේ ිලෝ චය අ බනකුත්නය අවසානය බැලුවුහ ඉ පින්වද එක තමයි මේ කියන්නේ නිසා ප්‍රතිපාල්ලබන්නන්නේ කව දාවත් හැම දෑම් විචි ච්ායන් පෙළි පෙළි වා කොච්චර ධර්මය දේශනා කළත් ඒ සම්බදධය ප්‍රායක ගැටලුවක් නඟ හින්නෑ. මෙතනත් එහෙමහි තත් එ ෝතරනන් යන්තන් හරිියන මෙතර නම් එහෙෙම නෙත්තරා මම අවංකෝකයෙන් මෙතන කලා දහස් කර ඉන්න දෙු අහිතර ෙමේ එන යනක කවරුත්. ඒකෙන් තේරනවා මං ඔබටත්ව කලින් දවසකවෝ මත ඇති මේ බොද්ජංග වැඩවද නැද කියල බලාගන්න පුලන් ලේසිි ක්‍රමය අතිය ොගිය ඒ ලේසික්‍රමේට භික්ෂක් හැට සිලු දෙනාගෙන පරික්සාාවන් ඉන්නේ. එ තොට පයන වැඩින්න නැ කිය වැඩින්නේ එක්වම් මඟ වැඩන් නෑ බොරුවට හැබැයි කතා කරන්න නිවන ගැන් පරිනිර්වාණයගැන්. කතා කරන්න නිවන පර නිවාණයකින් හැබැ මඟ වැඩින්නේ වැ වනම් බලාගන්න පුලුව මනවේ බුදුපියන් අස දේශනා කරපු ක්‍රමේදයක් යක. අතිසේ පහසුුවෙන් පේනවා ටක්ගලාමයගේ මඟ වැඩිනවා මේක මඟ වැඩි ලෙමට මේ තපපරින් කියන්න පුළුව ක්‍රමීදයක්ත්තිී. එකවන් පස්ස දවස කියන්න දේශනා මාලා අවසංගෙන දවසක. දැම්ම ඇන්ඩෝර්න එක ඒනම් පරිගතුන මෙන්න මේ ධම විචේ සම්බෝජ්ජන්ගේ වැඩින කාගෙද අන්න සසි සම්බෝජ්ජන්ගේ වැඩිච්ච කියෙන. ති සම්බෝජන්ගේ ප්‍රත්්‍ය කරන මයි දම්මවිචේ සබෝජන්ගේ වැි ධම් විචේ සබෝජන්ගේ වන්නවට තමයි අර ධර්මය පිළිබඳ යංගකිසි විපාසයක් ඇතිවෙලා තවත තවදුරට තවදුරට තවදුරටත්මේ ධර්මය සොයන්ඩ ධර්මය විවර්සණය කරන්න මනා ඇතියන්. එතකොටඒ තනි තනයව ආරම්භ කර නොයි ඩැ මෙතනින් අපි දන්නවා හොඳරට ත්‍රිපිටක ගවන තරුණණ පිරිසක්ින්න ඒක අවබෝධ සෑ මටමට වැල්ලදදි බවත් පේ. බලන්ටුවන දම්ම ච සම්බෝජන්ග තමයි අනබරන්න අවබෝධය ඔහුන්ගේ අවබෝධය අංග වැඩෙනවා තැන් අප සතු දනව ත්‍රිපිටක පොට පොත පොත් පන සතත් තියනවා. ඒ දවිලි පිහිදෙනවා ආය අඩුක් කරලා තියනවා. දූවිලි පිහිදෙනවා ආය අඩුක් කරලා තියනවා. එච්චරයි කරන්න මාසයක් කිිදරගේහාම් දවිලි පැදනටවා රදික ඇල්ල කරම් පිහිදෙනවා අඩුක් කලා තියෙනවායි ඔච්චර තම කවරනක් කරන්න මේ එහෙමයි ොඩත්ඇන් ලත් එෙයි ඕන පසල ගිල් බලන්න ොගනමද කරන්න කිය ඉතින් බණහාන මිනිස් සොච්චර විචාර සීලි වඋුණහම මේ සම්බුධ සානයක් බලන්න හේතු නැේතුකොට ති පිහතුන මීට වැඩිය ඒ ධර්මය පැත්තේ සක්්‍රියය පිරිසබ බවට පත්වෙන් ඕන ඒයි මේ කියන්න එකයි මේ දැත්තන් දැන් අර මේ ධර්ම වූහාරිකයි කියන පැත්තට අපි න්නැත්තන් හරි ෝ හැම ෝම ොඳ එනම් සාන්ත ධනත තීන්ටකුට ඔක්ක ඕෝම ක්කෝම ධර්මාබෝධය ලබල මහා බුදුමාකාර විදිහයට අවබෝධය වැඩිලා ඉහළම මාර්ග පලවට පත් වෙලා සමහරු රහත් වෙලා. අගක් මුල හොයාගන්න බෑයි අඩක් මොකකක්ේන් නැමකොද ඒ තරම්ම අවබෝධී වැඩලෙහෙම් බැලුවොත්හෙෙන්. මේ ධර්මය ස්තරයම් බොරු කරන්න බෑ කාටවත්. කවුරු කටවතනෙන් මොනකතා කිව්වත්. ඔගගේ චිත්ත අභ්‍යන්තරේ හැසිරනනාකාර පේරවා ධර්මය. චිත්ත්‍යන්තරේ හැසිර ආකාර ඇත්ත එක්ක ඒ චරයා නිර්මාණී වනා ආකාරයක්ත්වෙනව ධර්මය එතකට මකදන්නේ එතකොට බලාගන්න පුළුවන් මග වැඩිනවද නැද් කියලා මෙහෙමයි කවරු අතිහිතන්න පාමමුකද හමුරන්ට මොනාමාරුවදක් මකවැඩ හමකද ම වඩන්න තුන් හමුකද යනද වස ඒ එක ඇත්තට මොබේ කරතාව ඇතමයි හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුරජාන්හන්සක ශ්‍රාවකයෝ හැමදෑම කැමති වුණේ මේ සක ලෝක සත්‍යය මේ සංසාදුකින් නිදහශසින දකි. සංසාදුකට පිණි පී අපි ඔබ කැමතිද ඔබ කැමතිද යම් මනුස්සේෙක් පෙනී පිණී ගිහිල්ල වලකට වැටනො බලගන්න. මහා ප්‍රපාතියක් තියනො මෙහෙමි ස්තරහා. යම් මනුස්සෙක් අන්ද භාවෙන් යුක්තව අතමත ගා අතපත ගා ගිහිල්ලිවරල්ලාර වලට වැටිනෝ දකිින්ට කැමති කැමන ෑනීද. එනම් බුදුරජාණන් වහස කැමතින ඇහෙෙන්. ඒවගේ බුදුරජාහසගේ බුද්ධ සාාවකත් ලෝක සත්‍යයාාවගේ සංසාර අගාධයට ඒ සංසාර වලට ගිනිීවලට වැටනවට කැමතින ඇහෙම දකින්න කැමති නෑ එ සාතම බුදුරජාන්සය ධර්ම ෝක පැතිරින් එනම් පෙන්වතුන මේ ධර්ම විවාර්ශනය ඔබතුල පතින් ම ච්ේ හන එක ඉස්සල්ලා සති සම්බෝජන්ගේ වැඩෙන් න එන ක්‍රමාම කූල බලන් ද බතුල ගෙන ක්ෂණ යවාද කියලා නැත්තන් අඩ අඩන්න හොඳද මේ ධර්ම දේශනාව සංගුණනාට පස්සේ හොද අඩන් වැ මගද ඔබ අඩන්ඩ හේතු සාධක රැස්කරගෙනඉන්න කෙනෙක් මොකද දෙකට හේතුව සංසාරක් ගැනෙන තාව ගොඩක්කල් අදරය මරණියය උත්හෙම කරගන්න දෙයක් නෑ පමාදුු මච්චුන පද නිකන් ඉන්ඩයිතිෙන් හොඳ ටඩන්න ධරමද සනවහලා මේ කියන අංගලක්ෂණ හත ඔබේ ජීවිතය නැත්තා තියෙනවානම් නිරාමිස ප්‍රීතියට පත් විජයට දැන් ධර්ම විර්ශණය කරමින් ධර්මී රැස්කරමින් ධර්මය හැසිරමින් ධර්ම වර්ණය කරමින් කටයුතු කරකට මොකද වෙන්නේ. ඒ අනුසාරෙන් දැන් ඉතුරු දම ඉතුරු බෝජ්ජන්ගේ වැඩින්නදගන්නවා කොහොමද. දැන් තස්පින් සමේ බික්ු භාාවති ධම්ම විචය සම්බෝජ්ජාගෝ තස් පින් සමේ භික්ුණු භාවනා පරිපූරං ගච්චති. තස්සතන් ධම්ම ප්ඥාය පවිචිනතෝ පවිචරතෝ පරිමාන් සම්මාපජ්්‍යතෝ ආරද්ධං ඕෝති විරියන් අසල්ලීනා ඔන්න බලන්න ධම්ම විච්චය සම්බෝජ්ජගේ දැන් වැඩිල පූර්ණතියට පත්වෙන කොට ක්‍රමාණකූලු පූර්ණත්තතිට ගැන සියයටසිය පපුර්ුණනා ගෙනකැනෙවෙයි පූර්ණතියට පත්වෙමින් ගමන් කරනකොට. භනා පරිපූරං ගච්චති භාවනා පරිපූරං ගච්චති එකගැන භාවනා ක්‍රමාණුකුල වැඩමින් පූර්ණත්වය කර ගමන් කරනකොට. මොකද වෙන්නේ. තස්සතන් ධම්ම පඤ්ඥාය පවිචිනතෝ, පවිචරතෝ පරීම සමාපජ්්‍යතෝ ආරද්්‍යං හෝදී විරියන් අසල් ලීනම් මෙන්න වීරයා රම්භනෝදැ. එනම් ඔන්න දෙවනි සම්බෝජ්ජන්ගේ ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ ඒ ආකාරීෙන් වැඩිනකොට. එවිදිටයා ධර්මය ප්‍රැස්කරමින් ධර්මය තුළ හැසිරමින් ර්මය නවතනතති විමර්ශණනය කරමින් කටයුතු කන වරමොට වෙන්නේ. වීරයාරම්භවෙන් ලීනකිව්‍ය කාම්මැලෙ උසී තාලස චිත්තය ඒක දුර්වෙලය අස්සල් ලීනම්. ඕවන් වෙන වැඩේ වීරයාරම්භ වෙනවා දැන්තව වීර ආරම්භවෙන්. දැන්හර අපේ සහර පින්වසන් අහනවා මැදී ප්‍රශ්නය ඇවෙල්ල ගොමද හාමුදුරන වීරියෝ අන්නක හොඳ කිය. ත ැඇති පහෝගේ දසකත් ඔය පශ්නය ඇහ්ුවා එතින් වීද වලන්න කොහොමද කියලා මැදඉඳලා කිව්වට තේරෙන් නැක්තේකයි කොච්චර කිව්වත් ඇයි මේ ධර්මමාර්ගය අනුපුබ් නිරෝධයක් ඉතියෙන් එක එකට වැඩලන මේ ධර්මය වැඩි දම්මෝ ධම්මය අපි සන්දයන්ති දම්මෝ ධම්ම පරිපූරේන්ති අපරාපාරන් ගවන අයත් ඒ ධර්මයම තයි ධර්මයම පුරුවවානි ධර්මයම තයි ධර්මය පවත්තාගෙනය ති ඒෙකනිසා ැදීන්දල ප්‍රශ්නයහෝර වැඩක්නේ වීද වඩන්නේ කොහොමතු කියලා යමෙකොන්න ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙන වඩා දැන් ඒගේ ප්‍රශ්ට උත්තරතම ලබින්. වීරය වැඩෙන්න්න කොත්තරන දලද ධම්ම විචේ සබෝ්ජන්ගගේ වැඩිච තැනී දලා ඒ ධම්ම චේ සබෝජ්ජන්ගේ වැඩිට මොදවෙන්නේ ධර්ම පිඳ විවාර්ස ඥාන වර්ධන වෙන් ගන ම සාකරන ජාන එදිපාදවල මේ විර්සන ානයේ වැඩිුවෙන්ට වැඩිුවෙන්ට වර්ධනයෙන්න්න වර්ධනයටට මොකද වෙන්නේ එට ප්‍රඥ වැඩින පටන් ගන්නවා අවබෝධය පුළල් එට ගන්නවා. අවබෝධය වැඩින් වැඩන්න මුකද වෙන්නේ සංසාරය අතහාර්ථය පේන්න පටන්ගන්නවා සංසාරය අතහාර්ති බේන පටගන්න පටගන්න මුකද වෙෙනනි පටිසෝපන් ො පේ කර්භාවය පේටන හැටි ඒ බවප්‍රත්යෙන් ජාතිය සකස්න හැටි ජාතිපති ප්‍රතිය දුක්ස්කාදය සකස්න හැටි ආර් ශ්‍රාවකයක් නමුත් සුගතියක දිීව්‍ය තලයක හරි ප්‍රක්්ම තාලයක බදුණත් එතන ඒ අසාහනකාරි ජීවිතය ගතරන හැටි ඉතන්නේබා අප්‍රමාණ දෙව්කාමයක් තිබුණ කියලා සැපතියන්නේ කියලා දැන් ඔබම කල්පනා කරන්න ඔය කාරණාව තේරුම්ගන්න නොහොඳ තැනක්කෙන නොම ජවිත. දැන් බලන්න මේ ලෝකී න්නෝ මහා දාන වොතුන් කියලා කොට්ටාසය අර සුපිරිම අධිසු පෙරිපි ලැන්තියක්කින්න මේ ලෝකී. තැන් ඔබිහිත නවාද ඔය මනුසව සැනසීමෙන් කල්ගිවන්නේ කියලා දුමනින් තර්කවාද වැඩක්නෑ ප්‍රඥාව හිතල බල ඇසිරිමත් වූ බුදුපියාන් වහසසිම දේශනා කළ එක්තර අවස්ථාාව මෙහෙම රිස්ස ලත්කවමන්ගේ කතා පෝති මුල අසිරිමත් වූ සම්මා සම්බුදුපියයන් වහන්සේ වැඩ සැපසේම සැතපුුණා අර ඇට්ටේරිය වනි සි සපාවානී එදාර හත්ත කාලවක කියන උපාසකතුමා භාගතුන් වහසකින් ඇහුව වහන්සේ සුවසේ සැසපුනාාද එතුට බාදුදුන් වහස උත්තරයක් දෙෙනවා එසේ හපතිය මේ ලෝකෙ සුවසේම සැතපෙන්න්නන අතර මං ඉදිරිම පසුුවෙන කියලා උන්හන්සේ ඒ උත්තරේ දේල්ිවල්ල නැවත කතාවක් ප්‍රශ්නයක් අහනු තැන් ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හේතුනියයි දැන් අර බිම කොළගොඩේ සංගලසූර වනලා සැතපිච්ච නිසා. අර සංකල්පිත රාගේ තිරුණු හත්තව කාලෝක හත්ත කාලාලවක කියලා ගැන තාමිතින් මාර්ගෙ වැඩිලා පූර්ණ වෙච්ච නැති කෙනෙක්නේ තුම්පල්ලාබි උපාසක ඉතින් එතුම තුළත් අර සංගල්පිතරාගේ තියෙනවා ඒ සංගල්පිතරාගේ අනුකූලව අදහසක් ඇතිනෙන සැප නින්දක් ලබන්න නම් මෙහම නිවේ මීට වඩා න්න මේගේ පරිසරයක් තියනවා සංකල්පය හොදුල තිබුණ ඒ සතම යට ප්‍රශ්තිය හැවේ ඒ කිය සාතකටික එතන නෑ එහෙන සැපනින්දක් තියෙන්න්න බෑ හෝකගේ සංගල්පටන්න හෙම තිෙන්න්න බෑ නව සම්ම සම්බුදුපයාන්සේ අනු තියෙන සම්බ සම්බුධ පපාන සියල්ල අවබෝධ කල සියලු කෙ නසලින් උත්තමයන් වහන්සේ ඒදුවට උන්නාහසි හනු මෙහෙම ප්‍රශ්නයක් ගහපතිය මේ මීතම යංගිසි රජගෙනෙක් ඉන්නවා. මේ රජ්ජුරුව සයනයක සැටපෙනවා මේ රජ්ජුරුවන්ගේ හිස පැත්තෙන් ඉන්නවා නවේ අවන රූමත් කණ්්‍යාවයක් ඇය සෙමර සලනවා. එවගේම රජුගේ දකුණද පැත්තෙත් ඉන්නව ඒවගේම කණ්‍යාවිය රජුගේ දෙපා පැත්තිනුත් පා දිසාවිනුත් තින්න ඔය වගේ කණ්්‍යාවයක් රජුගේ වංගත පැත්තිනුත් ඉන්නේ වගේ ්්‍යාවයා මේ විජි රජුගේ සිව් දිසායම ඉන්නවා නවයවන රූමත් ක්්‍යාවියෝ සෙමර සලසල ඔය රජු නිදාගර ඉන්නවා ඩැසායනයක කමෙක්ද ගහපතිය ඔහු සුවනින් දක් ලබනවාද ඇැත භාගතුන් හ ඇයි ඔය කාන්තයම කාමින් දැවින් කාමෙන්දැවැලි න කො නිසාහනයක් ඉති රජයෙක්නී ඉන් එකට දැන් කල්පනා කල බ නිකන් සාමාන මනුසේ ැනම පුදුම සැපන්නි රජදුරු විදිනිික ඒම හිතයන්නේ මෝඩකමට ඒ මනුස්සයගේ ඇතුලාන්තය අසාහනි නිතින්නේ ඔය පරිවාහර තියෙන වස්තුන්ෙන් බලුවන්ද ඇතුලාන්තිය අසාහන දුර කරන ඇතුලාන්තිය අසාහහි නිර්මාණ ලතිීන්න ඔහුගේ අවබෝධී කොඩිනයැකි චර සංකල්ප රාය තුළනිින් ඇතුලාන්තය අසානයේ ඇති කරපු හේතුව ඇතුලාන්තෙ මයිති. අපිට ධර්මය නොදැක් අහම් මොකද වෙන්නේ ඇතුලාන්ති තියෙන ප්‍රශ්නය සූපත් කරගන්න අපි පිටතින් හොයෙනවා පිළිතුරු ඇතුලාන්තෙම හේතුවතියාගෙන ප්‍රශ්යට හේතුවතියාගෙන විසුදුබන්තියාගෙන. අපි පිටිං මේ ලෝකෙ හොයෙනවා විසුදු ඔ නොතැනයි වැරදිච්‍යතන ලෝකයායට. පිසු නිදම්බලන් දෙහෙෙන අසාහාන අත්ති නේන මේ ලෝකී හළමකම් සැප විදින ඔය දෙවියෝගත් ්‍රක්්මය ගත්තත් දෙවියෝ ගත් ඊනකට බ්‍රක්වස ද ්‍රඥය ත්ත හම ජවිත ඇතලන තින අසානයක් මතකතියක. අඩුවඩි වසෙන් අසානයති අසානය මාත්‍රයක්ත් නැති රාගදසම් මාත්‍රයක්වත් නැති ග්‍රහතන් වහස කීත විතරයි. රාගේ දේසේ මොහෙ මාත්‍රය ඇතිබපුුණත් යතෙනන තින අසාන අසානය අසානී. තිනෙ දැවීම දාහය පීඩා පරිල්ලාහ විග්‍යාත පරිවෙලා හාම තමයි. අසානකාරයේ පීඩාකාරි දැවීම අසානීමයි තියෙනෙතන වෙනමකුත් නැ ඔචත්තරුට පෙන්න්න. එනම් පංවතුන පඩිසම්පන්ව දැන් දකිනව ධර්මව්‍ය අනුසාරෙන් එහෙම එකකට පේනවා මේ පටිසමපාදයට අනකූලුව මේ භවය නිර්මාණිවෙන හැටි දුක නිර්මාණයෙන හැට නැවත ආර්ශාවකයක් වසයෙන් අපි සවාම්පල්ලාභෙක් වසේ මිය ගියත් ආයම සංසාර දික්ගන් හැට ඊට වසේ දිිය රවල වනක් ගහිල්ල දු ඉින සිත්වෙන දුක්කන්දර මිනිසු දෙ සැප කන්දරව්‍යන කියලා සම්මා සබුදු පියාන්ේ දශනා කරල වෙරයි ඒවමිදසකවලස දුක් කන්දා සමුති හෝතීය. දැම දුක්කාන් දුක්කස්කන්දය කියලා කිවේ මනුස ජීතයට විතරක් දාල කරනවා. දයි පටිසම්පාද කෙලවරතින ඒම මේ තස්ස කේවලස්ස දුක්න්ද සමති හෝතී කියල් ඩංග ෝකා ඕක අදාළවෙ මනුසයන්ඩු විතර ඇයි දෙවියන්ට ්‍රක්්මයන් අදාලන බිනිසුන් හිමගද දිවියලෝ හිපපුතු අන සැප ඇති කියලා එහෙමින්ව මනුසිය සමහරුන්ට හමනාතිනම මෝඩ කතාගනවා මෝඩ කතාගේනවා මටඕන සූවංගලා දිවේ ලෝක ඇන්නලු ඔහුට එතෙන්ටෙන්නොවත් බෑ එකට හේතු ඒ ඔල මොට්ටල කගමනිසාම. ඒ සවාංල දිවිය ලෝකෙ කාමය අග්‍ර කරගෙන සවාන්ගෙන් දාහදන බලන්ෙන මෝට්ඩම් කාමය අසාරයි දුකයි කියේ අඥානයට කවදාව තරු ගන්න පුුවන්ග බැනි කොම සුවගෙන නොතියා මූල මාර්ගයටවත් එන්න කල්ලන පුතක් ගැන තත්වයතුවත් ව අන්ද බල පුතක් ජනක සුවංගල දිවිය ලෝකන්ට ඉතං ඉන්නවන. ඒ මට්ට මේ අඥානකවත් තියන මිනිහෙට මේ ධර්මය ගෝජර වෙන්න කොච්චරහන් හිටිය. මේ මේ පටිසෝත චින්තනයට පත්තෙන් නෑහු මොකොද ඔහු පිහිතාගැවින්න කාමේ සැපයි කියන දෘෂ්ටි ඒ සක්කා ජිට්ටි විලින්න බෑදැන්ගේයේ නිසා එනිසා පින්වතුන කිසිසමගෙන දිවියලෝකය අන්න්න බගෙන හරි ප්‍රක්මලෝකලේ අන්ඩ බලාගෙන හරි මාර්ග පරල බා ගන්නවා නම් එඇවිල්ලා අඥ්ඥානකමක් දැන් අර භාවනා කරදදි ප්‍රමගදයක් තියෙනවා දැ ලෞ්ෙක භාවනා කරනොයි පන්තිව එහම තියෙනව ක්‍රමේ දැම්මකක්ද අන්ඩ ගහන්නෙම එන්ට භාවන කරන්න මොනද අභිඥා මතු කරලා දෙඩපට අභිඥ්ඥා මතු කරලතින් අභිඥා දැන්කී ඉදිනට අභිඥා උදාව ලසිනත් දන්න ඉරස බොරු කියවා මෙහම මෙම සමාති කියීනව අරකයිම එකයි කියලා අමූලික බොරු ඇතින් අරි විල්ල අජාවත් හගන්නෙම දැ මේව කිවූ හම කිි පෙන්න්නේ පවබ යහප තුසස් මනුස්සෙක්ෙන්ට නුවනින් කල්පනා කරන්න ත්තම අභික්ඥාව මතුරගන්න පුළුවන් හැවකමෙන් නෙවී අර මේ ලෝකීන හෝරවෙලෙන්දු රත්තරං රත්තරන් කියල අනුකාරකය ඔන්නඒවගන්න එපා ඇත්තටම රත්තරන් තියනවා එකට කලබල නැතුව සුදුදුසු පරිදදි විවර්සණය කර නෙදාට ඔබට නියම රත්තරම් ුණකෙහෙවා. අර භාවනාව පටන්ගන්නම අභික්ඥා මතු කළද මොන්නම අභික්ඥාව කල්ලවෙෙන ඇඒ වැරදි තැනකින්මයි පටන්ගත්ති. ඒ පුද්ගලයා යන්නෙම අභිඥා අභිඥා අභික්්‍යා කියලා ඒ පුද්ගලයා තුළ තියනෙ අකුසල හිතම මේ අපිනිසුදු හිතම ඒ තියෙන මෝඩකමම ඔවුට අභිග්ඥා තබා සාමානයෙන් ලෞකක භාවනාවකත් අඩන්ද දැනක්ත් අඩන්ඩ උපකාර වෙන්න මටග්‍රයා ගන්න වැ වැරදි ජැනකින් තමයි ඒ ධර්මය අල්ලග ඇත්ත මේ ධර්මයහෙනම් ඉටත් අඩා භයානකයි ඇයිඒ මේ ධර්මය වැදි කොනකින් අල්ලගත්තත්හෙම තමුණුත් විනාශේලා විශාල පිරිසත්ව අසලදමෑ අවසය පස බල වැරදි තැනකින්මයි ධර්මය අල්ල ගත්ත මේ ධර්මය අල්ල ගණ්ඩෝන රාගේ දේශේ මුහය දුු කරගන්නුවා කිය තැනී දම් විසක් මාල්ග පල ලබනවා අදිව්‍යලෝකයනවා බ්‍රහ්ම ෝක ඩ ගනු කකිිතා ගනිව මේ සංසාර් දුකෙන්න්නේ දහස් වෙනු මේ රාග දේශ මහෝ කියන ගින්දර නිවා ගණ්ඩයිය බුස්සා ගණ්ඩෝන් එච්චරයි. තන හයාට ලැබෙන් දේවාගන් හිතන්ඩයන් දෙපා. එතනින් හයාට හිතන්න ගියොත්තහෙම ඔබ අනාතේ බවට පත්වය ොහො ය දෙයන්න. රාගේ දේසේ මොහේ දුරුකරගන්, කුමක් හින්දයාන් තයො මේ බෙක්වේ රාග දේසක්ගගේ මමුහගගේ ගිින්දරතුනක් ගිනිවලින් දැවිදවී යෝබ මේ ගින්දර නිවාගන්න අතිසය සාන්තය ප්‍රණීතයි. එනං චිත්ත සන්තාාන, රාගේ දේසේ මොහේ දුරුවවෙලාගේ හාම චිත්තසන්තාන පවතිීන ශාන්ත පපඩීත भाාවයක්. ශාන්තප්‍රීත භවවට කිසිම කලෙක උදාකරගන්න බැහැ රාගේ දේශේ මොහෙ සහිතෝ ජීවත්වෙනක. එන පිංවතුනි අ්‍ය අනුසරෙන් ධර්ම දැ ගැඹුරට කැමරට දකිනකොට මොකද වෙන්නේ. අන්න හටගන්නවා ආරද්ද හෝති විරියම්. වීර ආරම්භවෙන්නෝ. මොකදදවේරිය සතර සම්යයක් පධාන වේටය. උපන් අකුසල් පහකිරීමි වේරිය පහන පධානක්, නෝප අකුසල් නෝපදවීමේ වේරිය සංවර පදානං උපන්කුසල් පවත්තාගෙන වැඩිදුණ කිරීමේ වේරිය අනුරක්කන පදානම් නෝපන්කුසල් උපදවීමේ වේරිය භාවනා පධානං ඔන්න සතර සම්යක් පාධ ප්‍රධානනයේ පදධාන පයන්න මහප්‍රාණ ධායන්න නයන්න පධාන පදාන කර කිය කොට සතයන මේ අපාවට ඇති වෙන්න දෙනවා අපට මේ පේන මාන්‍යත්්‍යයන එකක්දීග පාසාන ලන. එකත් පධානකරයක් හතර අවට හතර දිසායමතියන පාධානකර මේ අප අප මෙ ඉන්න ප්‍රදේසි විතරත්තිය නො පධානකර දා හතරක් ඇඩ ලබදිලර විනාශස ච්චවා. පෙර අපගේ උතුමාන් වහන්සේලා වීර වඩපු ගරුව පධානකර. ගෙන අන්නුන් වහන්සේලා නිශ්්‍යබ්දුව නිස්කලංකවේ ස්ථානවලට ඒකරාසී වෙලා තම තමන්ගේ පාඩුවේ වීරය වැඩවා වීරය වඩනවා කිව්වේ යම් ආකාරයකින් අ භාවනාවම තමයි. දිම් භාවනාවට මේ බුද්ජංග තම භාවනාවටම අයිති බුද්ධ භාවනාවට ඇයිති එන දැපින්වතුනේ ඔන්න විදිහයටට සතර සම්යයක් පධාන වැඩිට ගන්නවා. දැන් සතර සම්යපදාන වැඩි කො මොකදවෙ. උපන් අකුසල් පහකරමින් නූපන්න අකුසල් නූපදවමින්, උපන්කුසල් වැඩදිවුණු කරමින් නූපන්කුසල් උපදෝමින් කටයුදු කරන ගෙනාගේ චිත්ත සන්තාානය මොකක්ද අපපි බල්මු දැන් වෙන්නේ. මි ඩිස්සල් පැදිලි කරේ ධාම්‍යා කනන්නේක හද මම්මි කෙටියීම පැදිලිර සිහිපත් කිරීමක් වොසේ. යස්පින් සමේ භෙක්කවයේ බික්වුණෝ තන් ධම්මාන් පං්ඥාය පවිචිනතෝ පවිචරතෝ පරමාන් සමාපජජයතෝ ආරද්ධං හෝති විරියන් අස්සල් ලීනම්. සබජ්ජංගෝ තස්පිින් සමේ භික්ුණු ආරද්ද හෝති මේ විදිර දැන් ධම්ම විචය සම්බෝජ්ජන්ගේ පදනම් කරගෙන ප්‍රත්‍ය කරගෙන වීර ආරම්භ වුණ ලීනකිව කුසීත අලස කම්මැලි සිත දුර වුණා ඔන්න සිතේ ස්වභාවයක් දැ දැනගන්න. ඔය කම්වැලි සිතත්වයන ඉතාාව කුසීත අලස දීන හීන සිතත්වයනව පුද්දලයන් තුළ මේ ධර්මාබෝධීන් තුර වාශය කරන තාක්කල්. අර කම්මැලිග හැමදිසිම් බණහන් ඉද කම්මැලි කෝමත් මාරයන කම්මැලි වෙන්නන්නේ බණහන්ඩ ගිහාමට දීන මිදකිව හිත අකුල් අවදානවා ගතා තකුල්ලදා න හිත තයි දෙකම ඇගිල්ල ගහිල බලද්දී ඒ ඇතුලාන්ට මාරයගේ තරම තමයියේ එකතුර බලාගැන්න පුළ ඇතුලාන්ට කොච්ර කෙස් තීරන කිය එකලෙස් වලින්තම ඇකුලන් එ එ ලීන චිත්තේගේ ලැකිව මෙහෙ මහ කම්මැලි කුසීත චිත්තය ඒක තනික්කර කෙලෙස පරසිතා එන පිහතුනි අන්නේ කුසීතකම අලසකම තියනකන් තමයාර වීරිය උදාවවෙෙන් ඇැත්තේ උපන් අකුසලිය දුරු කරගන්න කම්මැලි නූපාන අකුසල් නූපදන තැන්ට කටයුතු කරන්න කම්මැලි උපන් කුසල් වැඩි දුුණු කරගන්න කම්මැලි නූපන් කුසල් උපදවන්නඩත් කම්මැලි ඊ වීරය ඔහේ ඉන්න අත් දෙක වැදගෙන පුඩ පම් බලබල ඉතින් පැඩේද වීරයක් එන පින්ංගතු මෙන්න මේ විදි වැඩිනවා දැ වීරියය තම්ම විචේ සම්බෝජ්ජන්ගේ පදනම් කරෙන දැම් බලන්න එක්කෙන්කටයි වැඩින්නේ දැන් ඔන්න අර ප්‍රශ්නය මංකිවර වීර වැඩින්න කොහොමද කියෙන ප්‍රශ්නී ඔන්න උත්තරේ කවුරට සටහනත්තබවා ගන්න වෙන්න ප්‍රශ්නය හෝත්තා ෙන් ටි හන්න කිය. ල් ත්ත රටහ අත්්‍යයාගන වෙන්න්න මේ දේශනා මෙම මෙතන යෙන වන්නේ කහණ් කියලලා මුකද ේරුන්නේෑ ැදීදර උත්තරයක් දලා පහු සති සම්බෝජ්ජගේ සති සම්බෝජ්ජන්ගේ පදනම් කරගන දම විචේ සම්බෝජ්ජන්ගේ වැිනවා ධම්මජයේ සම්බෝජන්ගේ පදනම් කරගන තමයි වීරබෝජන්ගේ වැඩින්නේ මැදිින් ප්‍රශ්නයෝොට වැඩනෑ මුල ඉදලයි එන්ඩෝඩ එන මුල ඉදලම් මේ සියලු මේ ස්‍ය බෝධිපාක්ෂික ධර්මය වැඩින් හැටිමේ පැදිල් කරන්න එකකට මෙන්න මේ කිව සත්ත බෝජ්ජංග ඇතුළේ සතිස් බෝධිපාක්ෂික ධර්මයම ඇතුළත්වෙන අඩුවවැඩරි වසේ. සතිස් බෝධිපාක්ෂික ධර්මයම ඇතුළත්වෙන්. එනම් මේ වැඩෙන්නේ සත්්‍ය බෝජ්ජංග පමණක් නොවෙයි. මේ වැඩෙන්නේ ස්‍ය බෝධිපාක්ෂික ධර්මිියෝයි. නිවන් මඟට අයිති ස්තිස්හ තක් වූ ධර්මයවමින් වැඩෙන්නේ එම් පිතු ඔන්ඔ යාකාරෙන් ධර්මය දැන් වැඩෙනවා දහ මග වැඩෙන වීරය වැෙනවා. දැන් ඔවිදියට වීරයේ වැඩෙනවාව සතර සම්මයක් පධාන ඇසුරෙන් වීරයේ එෙන්ට බලවත් වෙනවා දැම්මකද වෙන්නේ විරිය සබෝජ්ජංගන් තස්මින් සමය භික් වූ භාවේී විරිය සම්බෝජ්ජංගෝ තස්මින් සමේ භික්කුණු භාවන පරිපුූ රංගච්චති, ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. දැ මේ විදිහට වීර බෝජන්ගේ වීරි සම්බෝජ්ජන්ගේ එන්න වැඩෙන්න පටන් ගන්නනවා දැන් අකුසල්ලයන්ගෙන් හිත මිදිලා කුසලේම හිත දැන් තමන් කරනවා දැන් කාම විතර්ක හටටගන්නෑ ඇහිතේ බහුලව ව්‍යාපාද විතර්ක හටගන්නෑ දැම් බහුලව බිවින්සා විතර්ක හටගන්නෑ බහුලව ඉතාම සවම් වසෙන් හටගන්න පුළුවන් අනුස්ේතිය නිසා. හැබයි ඒහටගන්නාවක් කාමර් ව්‍යාපාදී විතර්ක විහිංසා විතර්ක ගෙන අකුසලුත් උපන් සැනම්ම පහ කරගන්නවා. දැන් ක්‍රමේන්ද දෙ දන්න හැමආකාරම්ම විදර්ශනාඥානින් ආශවාදයේ ආදිිනෝ දකිමින් අර්සියලු කාම ව්‍යාපාද විහිංසා විතර්ක අකුසල සිත් පහ කරගන්නවා. උපන් අකුසල් පහ කරගන්නවා. ඒවගේම නූපන අකුසල් නූපදන් දැන්ඩක් කරන්න තියේ ඒදේම මකද. ආශවාදය ආදිනු නුවනින් දකිින් වාසය කරන්න එතකොටමොදවෙන්නේ නූපානා කකුසල් නූපතිනවා ඉරඟට උපන්කුසල් වැඩිදුණු කරන්න ඒත් කරන්න තිය ඒ මයිමකක්ද ආශවාද ආදදිනු නෝනින් දකිමින් වාසය කරන්න ඇතොන මකද වෙන්නේ උපන්කුසල් වැඩිදුණු කරගන්න පුළුවන් කව ලැබෙනවා. ඊළඟට නූපන්කුසල් උපදවාන් භාවනාපදන් ඒත් කරන්න තින්නේ වැඩේම මොකක්ද ආශ්වාදයේ ආදීනව අනිච්වස දක්ව වසෙන් අනත් වසන් අසවාසය නොනින් දකි. அ . ත කිය. ත ුවන් ධ හයක් ව එන ා ටක් ව daki කිය. කිය. තව ුව ව ස සකා වසි. සියල්ල කියලකේ තිස්පොල ඊටහ පනවාන්ිගන්න මෙ තිස් පොල වසය අනිි්ව වය දුක්කෝසය අනත් වසිය අසු වසෙන් ොන දකිනගෙන කොයි විදිට දැක්කත් සිද්ධනකමදී කවාඩාප බහසු ක්‍රමී ේතම පට පෙන්ලදන මොකද ස්කන්දාාචන දහතු වසයෙන් දකිට ප්‍රඥාවටිකක් බලව මට්ටමකින් වැඩෙන් ඕනගෙනට එතකොට යා නිරායසේ මටමට ගි න්ති පරි න ව ැ දම දකි. හ සමස්යක්ක් වස විධර්ම දශනා කරනකට ටත් වැටින්ද ඔොන් නිසා අන්න පැහැදිලියුම දක්කනවා ආශ්වාදය අනිචවශයෙන් දුක්වා වසිෙන් අනත් වසෙන් අසවාසෙන් නොනින් දකිමින් වසේ කර. එදට පින්ගුතු නෙහෙෙන අන්නේ අනුසාරයෙන් දකිමින් වාසේකරද්දිී අන්න විරිය බොජ්ජන්ගේ වැඩිනවා. පූර්ණත්තය කරා ගමන් කරනවා දැම්මකද වෙන්නේ. එහම විරියබෝජ්ජන්ගේ පූර්ණත්තය කර ගම කන ොදවෙන්නේ විිිය සබෝජගු ස්මි සම ික් වුණු භාවන පරිපු රගච රද විියා සුපාජචති පීති නිරාමිසා දැම්වෙන්න මේ බොජ්ජන්ගේ විර පෝජ්ජන්ගේ පූර්ණත්වය කර ගමන් කරනු දැම්ම කකතවෙන්නේ ඒ චිත්ත සන්තානය හටකන්නව ඩැන් ප්‍රීතිය මොන ප්‍රීතියද නිරාමිස ප්‍රීතිය දැම්බලන්න මේක අංගලක්ෂන බදුල තියෙනවල් අර කායිේදනා චිත්ත ධම්ම සම්බන්ධයෙන් සිහ ඇතිවල අත්තී සති සම්බෝජ්ජන්ගේ වැඩෙනවාද ඊරඟට බලන්නට ඔබ ධර්මය රැස් කරනවාද ධර්මය තුළ හැසිරනවාද ධර්මය විමර්සනය කරන කෙනෙක්ද ම්ම විචය සම්බෝජන්ගේ වැඩිනවත් ඊලන්ට බලන්න්න අරකිව හතර ආකාරයට අකුසලේ ප්‍රහාණයට පත් කරමින් කුසලේ වටනකි නිද විරිය සම්බෝජ්ජන්ගගේ වැඩිනවත් එගන්න විිය සම්බෝජ්ජන්ගයත් වැඩිනවනම් ඊනකට මුතුල වැඩින් දනමකක්ද පීති නිරාමිසා නිරාමිස ප්‍රීතිය වැඩින්න පටන්ගන්නුව දැන් නිරාමිස පීජේ ගනත් ඕන් සංකල තියෙ නි සවිස්තර දැම්මම් මේලා මතු කරන්න යන්න නිාමිස පීතය ැනීමේ කෙස් දුදරුව නි. මේ කාමයෙන් ගෙන්ගීමට නිසා ආශස්වාදයෙන් නිස්සරණයවීම නිසා හිතය ඇතිවෙන සතුට ැ ඔබම එලාට නිරාමිස ප්‍රීතිය පල කරනු ඇවිල වෙලාගට කලින් හාමුදුනේ මෙහමහම මෙම ආශවාදයන් පසේ හම්බග යනකාල පුතුම දාහකින් යොප්තව කල්ගතකරී මහා පීඩාවක් හිතර දැනුනේ මහාසාහියයක්දනේ දැන් හරම සුවයයක් දයනවා හරිම සතුටත් දැනවා ඒ සතුට වදනෙන් විස්තර කර ොහැකි කියලා ඔබ ප්‍රකාශ කරනවා. අ රාමිසීතිය දැම් බලන්න ඔබෙහිටේ ඒ නිරාමිස ප්‍රීතිය ඇති වෙනවාද ඇති වෙලාතිීන් ඒ නිරාමිස ප්‍රීතිය පවතිනවාද බල එනඟන්න නිරාමිස ප්‍රීතිය ඒගනනා කියන් රෝන් ෑ කියලෙහිත නොකොද විස්තර ගොඩක් කියතියෙන් නිසා දැම් මොකදවෙන්න බලමු දැම් බොජ්ජන්ග එකන්ගටයි වැඩෙන් එනම් මෙන්න මේ ආකාරෙන් දැම් බොද්ජංග වැඩනකොට. පී නිරාිස පීති හටගන්න දැ නිරමි පීතිය ොක්දව වලම යස් පින් සම මේ ික්වේ බික්ුණු ආරාද වරිය සුප්ජති පීති නිරාමිසා එනම් නිරාමිස පීතියේ නිරමිස උදා කරෙක්ුමක් විසින්ද.ඒ වීරය ආරම්භය විසින්. එනම් ආරම්භග වීරය නැති කරට නිරාමිස පීතියන හකිවේ උපාන කුසල් නොන් ොහි ඉ පදිලා තියෙනවා දන්නෙත් නෑ හම එකක් ගැන. නූපන් අකුසල් ඔහේ ඉප දෙනවා එහෙම එකක් ගැන දන්නත් නෑ. ඊළඟට ඔය උපන්කුසලේ වැඩිතුුණු කරගන්න්ඩෝන එහෙම එකක් දන්නත් නෑ. ඊහැඟට නූපන් කුසල් උපදුවන් ුවන එහම එකක් ගැෙන දන්නත් නෑ. ඉතින් මොන ප්‍රීතියත්ද ඉන්දුවන්නන් කියන්න පුළුවර ප්‍රීතිී පීතිීගික් එතර තමයිති. එතිනින් ඉහා ප්‍රීතියන්න නෑ යිති. එන මේ නිරාමිස ප්‍රීතිය හටගන්නේ වීර වැඩින සිත්වල විතරයිපින් තුන්. වීර වැඩින් නැති සික්තල නිරාමිස ප්‍රීතිය අද්දකින්න බෑ එබොජ්ජගේ චවති චුත්ත වෙලා එක කිව් අඩ වැඩක් නෑ අත්දකන්න ඕන දෙයක් ඒ නිසා තමන්ටඒ පි්‍රීතිය දකි බවා ආමිස ප්‍රීතිය නම් ඕෝතරං අදකළ තියන මේ කාම නිසා පතින සතුට එකනක් ඕන හිට අත්දැකළ තියෙනවා කාමෙන් වගේම නිසා හටගන්න සතුට අදදකින්න නං අකුසලේ ප්‍රාණය කරමින් කුසලම අටන් ඩෝ එක නොකර හිටිය කියලා එප්‍රීති වැඩෙන් නෑ දැ සවාම් පුද්ගලය කියමක ඔබ හිතන්න එපා සවාම් පුද්ගලය අර විසා කසිට දේවය කියමක විසා කසිට දේවේ දරුවෝ දාහතරදිනෙ කදාගෙන සුකිත මුදිතව ජීවත් වනාා එ නිරාමිස පීතිහිමන. එසදි ආමිස ප්‍රීතියව තම ඇයට නිරාමිස ප්‍රීතිය අසුමාත්‍රවශයෙන් අත් දකින්න පුලුවන්ගඉන්නෙති හැව යි වැඩිපුරම අත්තින්ඩේ ආමිස ප්‍රීති. ට සවා පුදගලෙකුුණන් මේ ලෝකී ොඳට කාලා බීල දර පපවල්ල නඩත්තු කරන සතුටින් රාමිශ පීතිය ඒ යාමිස පීතියව තම නිරාමිස පීතිය කියලා ගැනේ කාමින් බෙන්ංගීනි සාහට ගන්න සුතුට එකගල සාාතය ප්‍රනීතයි එකනර ආමිස පීතියද හැම දිස්්‍යමනිකං අප්පුඩි තාලල්ලා උඩ පැල්ලා වහිලු කරලා නටලා සින්දු කියල හෙම සතුපේ නිරාමිස පීතියහෙමකන්වේ ප්‍රක්ඥ්‍යාවෙන් ඇති කරන සතු ක්කේ මේ භයානක අන්දකාරෙන් නිදහස් වෙනවා. ඒ මහා ආලෝකය තුළ ගමන් කරනවා. ක්‍රමාණුකුලුව රාගේදේසිමුහේ නිරුද්ධ වෙනවා සලාතනික නිවන කරා ගමන් කරනවා. මේ සියලු රූප අනිච්චෝ දුක්කව වනත්තෝ අසාර වූ අසුභවූ මේ රූපවිදධනා සංඥා සංකාර විඥ්‍යාණකෙන පංචූ පාදනස්කන්ධය කෙරහි ඇති ඇල්මෙන් නිදහස් වෙනවා. ඒම විමුක්තිය බාට පත්වෙනවා. මම යන්ුවෙන් මගේ යනුවෙන් කත හැකි. සික් නොමැති අසාර ලෝකයකඒ ලෝක පැවැත්මෙන්වෙෙන්වෙනවා එදාට මේ දැනීමම සිත සධාතනික වසේීම නිරුද්ධයන යනැති වසයෙන් ගැම්රටම ධර්ම මර්සණ වන වෙනවත් එක්කමර වීරයේ වැඩෙනවත් එක්ම හටගනව සතුට නිරාමිස ප්‍රීතිය දැම් මේේ ප්‍රීති හටගත්නම් මොකද දෙවෙනි අස් පින් සමේ භික්කවේ බික්කුණු ආරද් විරියසුඋපජති පීති විලා මිසාබීති සම්බෝජ්ජන් ගෝත අස්මින් සමය භික්කුණු ආරද්ද හෝතති ප සම්බෝජන්ග ස්මින් සමය භික් වූ භාවේති පිති සම්බෝජ්ජංගෝ තස්මින් සමය භික්වුණු භාවන පරිපුූ රංගච්චති පීති මන්නස කායෝපී පස්සම්භති චිත්තම්පී පස්සම්භති යනාධකස දැන් මොකදමින් කිවේ. දැම් මේ ප්‍රීති බෝජ්ජන්ගේ මේආරෙන් වැඩින්ඩ ගත්තහම නිරාවිස පීති මේ ආකාරෙන් දැම් වැඩිඩ ගත්තා මුොකද වෙන්නේ ක්‍රමාණුූලුවව මේ පීතිබෝජ්ජන්ගේ වැඩමින් පූර්ණත්වය කරා ගමන් කරනු. එදකට මොකද වෙන්නේ. මේ වැඩිමින් ක්‍රමාණුකූලව පූර්ණත්වය කර ගමන් කරනව පිටි බොජ්ජන්ගේ පදනම් වෙලා දැන්ගේ හිතේ හැටගන්නොකක්ද කාය පස්ස්ධිය සහ චිත්ත පස්සත්්දිය.ඒ කය සංසිීතනව සිත සංසිීතනවද දැක් නැවතරනාද සංසිත න පටිස්ස අධිකිව ේ එකයි. පස්සද්දීකව මුලින් ඇැතිවන්නව පැහැදී. පේ නැවත නැත තිවන සංසේදීම දැ මෙහෙම ගත්තු දැ කවද හෝ දවස කඔබ මුලින්ම ධර්මය හාපු දවසකඔබේ හිත සංසිදුනාා පස්සද්දී දැමකදන නැවත නැවත මේ ධර්මය අසමින් නැවත නැවත කෙළෙ සංසිදෝමින් ඔබ මේ මාර්ගය වඩනවා පටි පස් අද්දී නැ නැව නැවත 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 ඒ සංසිදීම සිද්ධ වෙන දැන් ඒකයි මේ බණහානිි දිකට වේසක්තා මයි මේ ලෝකේ හැමදේම වහේසාක් නිවන්දකටත් යම් කි වෙේසත් දරන්න ඕනොකක්දේ හස අුමතරම එක තැන ඉඳගෙන බේ බණටිවත් අහන්න පුලුවන් ඉදි වීරක් අපට තියන් දෝල් ඒකත් නැත්තන් ඉතින් කරන්න දෙයක් නෑ. දැම්මකද ලඩ හදාගන්න තමි මහන්ස වුනා ැ ලෙඩ හොර ගන්නටත්ත පොට්ඩක් හරි මහසේ ගොඩක් ගොඩක් ලොක වැඩ කරන්න නැසුුණාට බෙත් පෙත්ත ගන්න හරි අන්ෙ පැ බෙත් පොලිමි එතකං හරි ඉඩුවන පොලිමි ගිහිෙල්ල පෝගෙසුව කැරගන්න දැන් මේ සංසාර දුකෙන් නිදහස්සන්ඩත් යංගිෂ ආකාරයක වෙහෙසත් දරන් ඩෝන බන කියන එකත් පහසුනය බණහගරන්න එකත් පහසුනේ දෙකම හේසත් තමා හැබැයි ඒවෙහෙසාප විශ්තන් දරන් ඕෝන බන කියන්නෙත් ආසාාවට නේ බනහන්නත් ආසාාවට නෙවෙයි. මේ භයානක සංසාර වූතුරෙන් අතමිදන්ඩයි එනම් පිහතුනින් අන අයනුසාරෙන් හිතන්ඩ වීරී ඇතිවෙනව එතකොට එ වීරිය තුළින් අරීති නිරාමිස පීති ඇතිිනවයි නිාමිස පීතිය තුලින් දැමට වෙන්නේ කාය පස්වද්‍යිය ඇතිවෙනවා. කය සංසී දෙනවා කය සහැල්ලුවෙනවා සිත සංසී දෙනවා සිත සහැල්ලුවෙනවා ැන්න්න ජවිතේ බරක් නැහැ කියල දැ එන්ට ගන්නවා ඔය දැන් අපේ පින්ගතුම් ප්‍රකාශ කර නොගොඩක් වෙලාට දැන් ජීවිත හරි සැහැල්ලුයි කියලා ඒ පෙන් අන්නේ පස්සද්දි පොජ්ජන්ගේ ඒ ප්‍රකට කරන්නේ පස් අද්ධි බොජ්ජන්ගේයයි ජීවිතය හැරි සැහැල්ලුයි දැන් බරක් නෑ කියලා. කොමද බරක් වුණේ ජීවිතය රූපය බරයි වේදනාබරයි සං්ඥාබරයි සංකාර බරයි විඤ්ඥාන බරයි මෙන්න මේ වරපහා පචුපාසකඳ බර සන්හාවිල් තමයි කරපින්නනාගෙන හිටියේ නිසා ජීවිතය බරයි දැම්මකදනේ ඇත්ත දැනකත්තර පස අවබෝධනාට පස්සේ මේ බරෙන් නිදහස් දැන්. දැම් බර යම්දුරකට බා තබල ඉන්නේ සියයටසියක් නොවුනත් යම්දුරකට බරෙන් නිදහසේ නිසා ඒ මට්ටමට සැහැල්ලුවක් දැයිනවා පස්සද්දිය දයනවා සංසිධීම දැයි නොහිතේ. කයි සංසිදීමත් දැයින කය සිත ඇ දෙකම සංසිදුන අකෝව නිසල්ල කායග කිය ලැකිවවැර නාමකාය රූපකාය වශයෙන් සහ අභ්‍යන්තර බාහිරකාය වශයෙන් දෙදයාාකාරීමම් එතොට කාය සංසිදධ නේවාගේම නාම සංසිදනවා එතකොට මෙන්න මේ විදිහයට සිත සහකාය දෙකම සංසිදෙනවා දැන් එන්ඩෙන්න්න මොකද වෙන්නේ අර අභවිද්්‍යාවෙන් රෘෂ්නාවෙන් ගත නිර්මාණවෙච්ච ඉදප පච්ච ද පිසමපති නිරුද්ධවී පච ත පරිිසම පති නිරුද්යන නිුද්ධය දැමදවෙන්නේ පුරාණ විපාක වයෙන් ගොඩනැගන්න වරමුණු විතරයි මොුණ ගහිනි දැ දැන් අරුණු හම්බාෑමක් නැපින් ගොත්තුු. දැන් කල්ලින්හෙම නමී ඇහැට විපාක වයෙන් ඇහෙන ඇට විපාකාවය මොුණගහෙන අරමුණ විතරක් නවී. අවිද්‍යයෙන් තෘස්ථාවන් ලොහ පැදගෙනගේ අරමුණකු දත්ති වුණා. එකවේ හැට විපාකවයෙන් පුරාන කා ප්‍රත්ති හට විාකාවය මුණ ගෙන රූපෙන් සෑහිමට පත්තිය පුළුවන් මක් න කොමට. ඒරපත් හභාගන කිය තව අලුත්තලු තරූපත් පරේෂණ කරමින් හබාගෙන කියා දැම්ම ස භාවේ නෑ ඒසා දැන් කායටත් සංසිධීමත් යනවා හිතටත් සංසිතිපත්තියනවා ජකුකාය සංසිදලා ජකු ඉං්ඥානයක් සංසිතිලා එන්න දෙකව සංසිදතිලද. න ොයි ම සෝත කායසිල සෝත විඤඥානය සංචිදිල මෙට කාය පස්ස අද්‍ය සා චිත පස්සද්දී. එවන් උපසංහත් යවිදියට අභ්‍යන්තර සහ බාහිරවස මේ සියලු කායන් සංසිදනවා ඒවගේ විඤ්ඥාණ සංසිදනවා. එනිසාකා පසසාද්‍ය චිත පසදියය හටගන්නනෝොදෑ මෙකටිගන පස්සති පොජ්ජන්ගේ දැන් එකට පොයෝද්ජන්ග වැටිනොද. ස් සමය භික්වේ භක්ුණෝ පීති මනසකායෝපී පසම්භති චිත්තම්පි පසම්භති පස්සති සම්බෝජංගෝ තස් පින් සමය භක්කුණු වාරද්ද හෝති පස්සති සබෝජංග තස්මින් සමය භෙක් වු භවේති පස්ස සබෝජජංගෝ තස් පින් සමේ භාවන භක්ුණෝ භාවන පරිපුූරංගචති පසදදකායස සකිනෝ චිත්තන් සමාධති දැන් අර ලෝකෝත්තර දැහන ගැන හාගණ්ඩම දැන් විග්‍රා කරනවා ටිකක් දුරකට. මිට සලත් පැහැදිලි කරා දැන් මේ පස්කාලත් අපිේ ධර්ම දේශනනා මාලාාවට සම්බන්ධය චලත් පින්වතු ඉන්නව අන ශ්‍රාවකයක්න් ඒයාගේ පහැදිලි කිරීමට අත්තක් ම කල්පනාකර අදවසේදී පෙර ධර්මයක් පර දේශනාකරපු ධර්මයක් නහත සීපත් කන නොකද නැත්තම් මේ අ එකදිකටම මේ පත්ත සති පට්ට ධර්මී දේශනා කරගන කරගෙන යනකට පෙර ධර්ම කොට්ටාසසිහියයෙන් ගිලිහිලා. තකින් ගිහිලාකි ලප පේඉ ගත්තා ඒකයිම් හෙමකරේ මොකද මේක කොහොමත් බොජ්ජංක සම්බෝජ්ජංග කොහොමත් දේශනා කර මේ සමස්ත ධර්මයම මේ බොජ්ජංගම් ේට අදාලයි අදාල නිසි ධර්මයක් එහෙම නිවී එන්නම් අන්න භාගතුන් වහන්ස පෙනෙනවා අපට මොකක්ද යම් කලෙක මෙන්න මේ කාය සංසිදුන හම් චිත්ත සංසිතුටහාම දැම්මකට වෙන්නේ ඒ පස්වාධි සම්බෝජ්ජන්ගේ වැඩිලා පරිපූර්ණත්තයට පතිනො ප්‍රමාණු කූලව. පස්සාධි කායස සුකිනෝ චිත්තා සමාධිය ඇති. මෙන්න මේ දැම්මකද වෙන්න මෙන්න මේ සංසිදුුණු සිතකය දෙක තුළ දැන් හටගනක සුකිනෝ චිත්ත සමාධී ඇති ඒ සැපවත් වූ චිත්ත සමාධියකොට නැගෙන නොදැ. අන්න ආරි සමාධිය. අන්නේ උතුම් ආරි සමාධය දැන් හට ගන්නව ප්‍රමාණු කූල. එම් පින්ඟතුන දැන්මෙන්ට මේ පස්ස්දිී බොජ්ජන්ගේ ප්‍රත්්‍ය වෙලා පදනම් වෙෙලා දැන් ුන්න සමාධී සබෝජ්ජන්ගේවැෙනට බව භහකුතුන් හසට පෙන්න්න දෙලි ද එහනම් සමාධි සම්බෝජ්ජන්ගේ පිළිපදුවයි ඉලකට අපි අවධාරමු කරන යස්මින් සමේ භික්වේ භික්කුණු පස්සද්දිී යස්මින් සමය භික්කවේ භික්කුණෝ පස්සද්ධකායස සුකිනෝ චිත්තන් සමාධී ඇති. සමාධි සම්බෝජ්ජංගෝ ස්මින් සමේ භික්වුණු ආරද්දෝ හෝති, සමාධි සම්බෝජ්ජංගත් තස්මින් සමේ භික්කු භාවේති. සමාධි සම්බෝජංගෝ තස්මින් සමේ බික්ුණු භාවන පරිපුූරං ගච්චති සෝ. තතා සමාහිතං චිත්තන් සාදුකං අජජුූ පෙක්කිතා හෝති දැම්මගලවෙන්න මෙනවේ පස්සද්ද කාය මෙකිවේ පස්සදද චිත්ත සහ පස්සද කාය දෙකෙන්ම? පසාධදි බොජ්ජන්ගේෙන් දැමකද කරන්නේ සුකිනෝ සමාධිය මතු කරන්න සැකවත්තුූ චිත ධ තු කරනවා. දැම්මග වෙන්නේ මෙ මේ චිත්ත සමාධී ක්‍රමාණ කූල වැඩින්න පටන්ගන්න. චිත්ත සමාධිය ම්ඹ ුණනාටයෙන් චිත්ත සමාධ වඩන්න ට ගන්නවා. සමාධ සම්බෝජ ග ස්ම සම ික්කුම් භාවේච ැන් ඉ එට මේ භව සද සසාමා බොජන්ගගේ ර්ධන වෙන්න්න පටන්ගන්නවා රි සමාධදි වැඩි ෝොදැ. හිතේ තියන කැල්ලබීම දුරවෙලා යනවා. අවික්ෂේපභාවය පහ වෙනවා. පිපිලිසර භාවය පහවෙල යනවා. සිත ඒක අරමුණක රදාගෙන ඉන්න පුළුවන් එක කියයන්නේ ධර්ම නිමිත් අරත ේ ධමනිවිිත පරැදිලෙන්න පුළුවන් කම තියෙනවා දැඟ මේ බනහන්ඩ ගත්ට පස්සේ. දැන් මේ වෙනකං මේ ධර්ම දේශනායක සම්බන්ධවෙල ඉන්නට පුළුවන්කව ලැබෙන්නේ මෙන්න මේ සමාතිය නිසා එනක් ඉතුර බද්ජන්ග අරුව වසෙන් තුල වැඩලලා තියනවා නිකම් බරුවරටවාල්ලන්නන්නේ නේ ම කියන්. අවබෝධයෙන් බණන් ඕන කෙ වාඩු ඉන්නේෙ. ම අදලන්න නම් ඔබ මෙතන එක අඩුවඩ වස තුර පෝද්ජංගත් වවැඩල ීනය මට්ටමට එනම් ඔබට ආරම් ෙසි මේ දක්වා එකක හොයක් වසේෙන් මේ ධර් දේශනාවට කන්දිග ෙන්න පුුවන් කම ලැබුණේ මෙන්නට මේ චිත්ත සමාතිය වැඩලතිය නිසා අඩුවඩ වසේ හොඳින් වැඩල තියනම් ඔපට මේ ධර්ම දේශන ඇතු ෙ විසරෙන් මැතු එකදිකටම පවත්වාාව නන්න පුළුවන්වතින්ට ගොඩ්ඩක්ේ සමාතිය පට දුවල් එකක්නම් දැම් මේ බනහපු කාල පරාසිය ඇතුළේ වතාවක් හිත එහෙන්ඩට මේන් දෙති අරහි නමෙන්ටට මෙහි නැමෙන්ඩැති. හත රථේ පල්ලම් මෙහැබැහ ඉන් ඇති මේ හිතතු. දැන් ගොහමරි උබ ආයසෙන් කොහමරරි ඇදලාරගෙන ආ අපව සමාධි පිහිරුව ගන්නඩ ඇති. එනිසා අතමයි තහම් වනඩි හගෙන ඉන්නේ. දැන් ඔය සමාති හොතන මිදිල ගේ අනන් ධර්මයහන්නම් බැහිනදැම් මෙ හටිකු ගහිල නිදී එ මෙතනම නීදී එවනැන්න්නම් මොකක් හරිතතා වෙන විනාසයක්. එන මෙවෙලා එක්කෝ දකානුවෙන් පුුවන් වෙන මොක්හරරි වැඩක් කරන න්න පුළුවන් මේ වෙලායි මොකද සමාධය චිත්ත සමාධී පිඳ කියල සුකිින සමාධී නෑදැ ඒ සමාජය කල වේ හිතේ තින පිරිසුතු භාවමයි පංචනීවන්න පච චිත්ත භාව ඒනන්ගේ පංචනීවන්න පාච්ච චිත්තස්ව භාවය තුළ කටයතු කරනකොට මොකක් දැන්ක් වෙන්නේ හන භාගුතු හස පෙනවා දැ මේ සමාදී වැඩනෙන්න්නෙන්ට ද සබෝජන්ු ස්ම සම ික්ුණු භාවන පරිපුරන් ගච්චති දැන්ම මාධි පොජ්ජන්ගේ එන් පූර්ණත්ය කර ගමන් කරනු. ස තතා සමාහිතන් චි සාදුකාන් අජ්ජු පෙක්කිිතා හෝති මෙන්න දැන් සංසිදුනු ැ සීම සහිත එ නැඩ දැන් අර හතරටේ විසිරි ලගේ සිත්තනවේ දැන්ටනේ දැන් එකතනකට ඒකරාශී වෙලා පවතින සිත දැන් නිශ්ාලවෙච්ච සිත දැන් ඇතුලාන්ට උපේක්ෂ පිහිටපු සිත දැම් මතුවවෙන්න පටන්ගන්නවා කුමක් හින්දයන් කුමක් හින්දයක් ඒ සමාධිය තුළම කක්ද වුණ ඒ සමාධිය තුළ රාග සංසිදුනා දේශය සංසිදුනා මෝහේ සංසිදුනා ඒ රාගදේ ස මොහෝ සංසිතච්ච නිසා මොකද වුණේ රාග සංසිදීමෙන් සොමනස්සාහකත සුකවේදනා සංසිදුනා දේශයේ සංසිදීමෙන් දොමනස්සාහක දුක්කවේදනා සංසිදුනා මොහේ සංසිදීමයෙන් විචිචිච්ා සසාග උද්දාාචකුක්කචසාාගත අදක්කමසුක වේදනා සංසිදුනා දැන් අන්න අනාරය වේදනා සංසිදුනා දැන් අරමුණක් දැනගන්න වූ සති පාරි ුද්ය උපෙක් සසති පාරිිශුද්ිය දැන්ගේ හිතේ පටෙන් ටන් ගන්නන උපේක්ෂාව එකකිවේ දැන් අර දැමිටි සෙලත් පැහැදිි කර ගේ සති උපෙක්ාව ගැන ඇතිවෙන උපේක්ෂාව ගුණාන්ගේ ඇති පවා උත්පේක්ෂාව සැපවිදනාවට දැ ඇලෙන්ට සැපවිදන කුදත් ැටන දුක්ේදනකුත්න මුලා වෙන අදකු සුකේදනාව කත්න නන්ගේ චිත්ත සවා ති තුළ දැන් ඇලෙන ගැටින මුලාවිෙන සවභාවි නෑ මෙන්න මේ උපේක්ෂාවර උපේක්ෂාවට පත්වෙනවා එනම් අන්නන්නේ ආරු උපෙක්ෂාව ඉන්න එන්න දැන් වැඩින්න පටන් ගන්නවා එනං ඇන්න රකම්පය චිතස් භාවේ වැඩින්ි ගන්නේ ඔය සමාධීඇත් එක්කම උපේක්ෂාවත් වැඩි නිසා උපේක්ෂාවක උපේක්ෂ අයකාර්්‍රතා. උපේක්ෂවේකාකතා වැඩින් වැඩින්න මොකදින සත්්‍යයෙක් නිරුත් සත්්‍යයෙක් නෑහි දැන්. සත්යෙක් ඉන් අර තිස්සවවේදනා සමුදේ වෙනකා තුන් ආකාර වේදනා සමුදි විධිතවයි සත්්‍යයෙක් ඉන්න එතන.ඒ වේදනාව ඩුණුමකාරයෙක් ඉන්නවා සැප විඳින දුක් විඳින මොහ උපේක්ෂාවෙන් ඒ දෙකටම මුලාවෙන අම කෙනෙක්ඉන්නවා ඒ චිත්ත සන්තාානය ඇතුළේ පංචුපානස්කන්ධය ඇසුරු කරගෙන සත්්‍යයකි ඉන්නවා. එනම් මේ ආරු උපේක්ෂාව කියන කලේ සත්්‍යෙක් නොැති ස්ොභාවේ දැන් සැපවේදනාවක් සමුදේවෙන් නැත්තං. එතන සැපවිදින්නෙක් නෑ දුක්වේදනාවක් දොමනසාකතු දුක්වේදනාවක් පටිකවේදනාවක් සමුදේෙන් නැත්තන් එතන දුක්කිවිදිින්නෙුත් එ අර උදාචකුක්කුච ජිච්චා සහක අදුක්ක මසකු වේදනාවක් නිර්මාණවෙන් නැත්තම් උදාවන්න ඇතන් එතන මුලාවට පත්වන්නෙකුත් නැහෙනම් ඇලෙන කෙනකුත් නැතන ගැටනෙකුත් නැහතන මුලාවෙන කෙනෙකුත් නැත කරුවත් නෑ කවුරත් නෑගෙල අදහසිකන් සත්්‍යයෙක් නෑ කියෙන විදින්නෙක් නෑ එම් විඳින්නකින්න මේ තිස්ව වේදනා උදවෙනක තුන් ආකාරු වේදන උදාවන ත්‍රවිධවේදන උදාවනක කතා විින්නෙකකි. සැවිදිින්න එකින්න්නවා දුක් විදිින්නෙක්කින්නවා අ දුක්ම සුකා අතර දෝල නිවන්නකින්න මුලාවට පත්වෙකි. එදාන ලෝක සත්‍යය අප පින්ග තු. ඒ නිසා එක්ක වෙලාකට ලෝක සතවය හිනා වෙනවා තවෙලාකට හඬනවා තවෙලාකට මන එල්ලගෙන ඉන්නවා බයවෙලා විසිිකිච්චාට පත් වෙලා අසානට පත් වෙලා ආතතින පත් වෙලා. ඔන්න හොම ආකාරයේ චරිතතුනා කවිට දකිහම චරිතතුුණා රාගෙන් නිර්මාණ වේ චරිතය ඒ නිර්මාණි වන චරිතය ෝහෙන් නිර්මාණි වන චරිතය එනිසා මේ තුංආකාරක චරිත එක පුද්ගලය තුළ පවතිනවා එතකොට අපිම කත කරන්නේ මේ එක චරිතයකො වෙලා හරි ආදරයට හසු කරගන්න අපිතුම රාග චරිතය තමයි අල්ලගත්ති කවදහෝ දවස මුණ ගැහුණ දෙනෝදාහක් නුවන්න්න අතරේ මොුණ ැහුුණ මොන රිතය රාග චරිතය ඉරසේ රාග චරිතයට ආදරය කරන්න පටක් ගත්තා නමුත් මේ පංචු පාදනමස්කන්ය ඇසුළු කරගෙන ත ඇතුළ තව රිත දෙදක් ඉන්නවා දේශ චරිතයයි අර මුලා චරිතය මහ චතයයි. දැම්මොකදවෙන්න ්‍රික කාලයක් ඇනු ඩලාාග චරිතය එහෙම වෙනවා දැන්ගොන්න දේශ චරිතය මත්තුවේෙනවා. දේසෙන් විඳින්නෙක් ඉන්නවා දැ ඉළඟට මෝහ චරිතයක් දැන් ඉන්නවා. දැන් තුන් දෙෙනෙක් ඉන්නවා දැම්මකද වෙන්නේ ඔවන්න දැන් විලාප ගහනොමොකක්ද මනුස්්‍යයන් අතුරගණන්න බෑ මනුසයංග තේරුම් ගන්න බෑ කාලා බලන්න මිනිස්සුන් යනනාති පසි. ඇයිඒ ආදරයකර එකක චරිදයක නමුත් තව චරි දෙකක් ඇතුළ හිටිය තුන් දෙනෙක් හිටිය. හොනසරම් භයානකද දැක එක් කෙනෙක්ව විතරයි බොලදකමට තව දෙන්නේෙක් හිටිය ඇතුළිඉතින් ඔන්නඔ තුන් දෙ දෙෙන ඉන්නකම් එතන දකින් හම්බින මහාරගලයක් විතරයි ඉන්ගෙලියක් විතරයි දුක්කස්කන්ඩයක් විතරයි ඔය තුන් දෙෙන මාතුරු දහග ච්ච දවසට කවුරුත් නෑ ඇතන. සැප හමුවේ උද්ධාවෙන කෙනෙකුත් නෑ දුක හමුවේ ගැටන කෙනෙකුත් නෑ දුක්කුම සු හමුවේ මුලා වෙන කෙනෙකුත් නෑ කුමක් හින්දත් ඒ වේදන තුනමනිරුද්ද නිසා. දැකි හෙම කෙනෙක් ඉන්න එහනම් ය වේදන සමුදය වෙනක. වේදනා පච්චා තන්නා වෙදනනාපච්චා පටික ෝ වේදන පච්චා උද් කුක් ුච විචිත්තාය නතිවස. එන පිතුනීමේ ආරු උපෙක් කියල කියනෙකුුවන්ද මමත්වයෙන් තොරස භහාවේ ඕන මමත්වයෙන් තොරස බාහි වැඩින පටන්ගන්න මම අමතක වෙන මම මට අත්හැරෙනවා සම්බතික වසිංගත්තා පරමාට වසිංගත්ත හම් සියලු සංගෝජන අනුසයන එක්ව ැසිලේ මම නිර්මාණය කරපු සංහෝජනත් අවසන් අනුසයත් අවසන්. ඇතෝටාන්න සියලුම ආකාරෙන් මේ පාංචු පානස්කන්ද ක්‍රියාවලිය තුළ පැවතිය අවිද්‍යාතෘෂ්නාව නිරුද්ධ වෙලා එකයන්නේ කිසිම ආකාරයක පංචු පාදනස්කන්ද ඇසුරු කරගන සත්්‍යයෙ පුද්ගලි ආත්මයක් නවත පනුවන් කිසික කෙනට හැකියාාවක්. න්නේ මට හ මමාරියත්තු වන් වහන්ේ හෙන ො මට තියාගන්නඩ ආර පේක්ෂාවව යනු අ මමත්යෙන් තොරචිත්තසු භාවයි සමාධී විතරක් වටන දී සමාධී වන්නට උපේක්ෂාවවෙල නැත්තම් මණනි සමාධී වැඩුවේ මට සමාජවැන්න මට ප්‍රමධ්‍යන තියන මට දුති අධ්‍යානය තුති අධ්‍යාන චටුතත්ද්‍යයන බලටතියන්න නෑන ලට නෑන දෙයන නැ ඔන්න හොමයි ඒ ආර් උපේක්ෂාව ගැවිලවත් නෑතන අආරෝපයසා වැඩුව නම්. ය උත්තරී මනුසු ධර්ම මං මගේ කරගෙන උඩ පයින්නේ එම උඩ පනින්නේ මානි උත්තරී මනුස ධර්මෝට අයිතිකාරයෙක් නෑ උත්තර මනසු ධර්මයනු ප්‍රඥාවෙන් කෙ සින්දලීම නිසා මතුවවෙච්ච උතුන්ව ුණනාංග ති ගුණාංගොල්ඩට අයිතිකාරයෙක්වො ඉද. එම ඉතින් අයිතිකාරයකවිිට පනවන්ඩනව කයිට සිතකයි. එ පංචු පාස්කන්දයට. අයිතිකාරය එපනවාන්ට සිද්ධ වෙන කැම්බුරම දකින්න පින්ගතුනී ධර්මය එතකොට මෙෙනේ මේ පංචු පාලනස්කන්දය තුළ සිද්ච්ච ක්‍රියාම හොදෙක්ම විජ්‍යා ෘස්තාාම සිද්ුවච ක්‍රියාමය පමණයි ඒ වි්‍යාය ෘස්තාාමෙන්න්තමයි සත්්‍යයක නිර්මාණය කළ පෙන්වු හනගේ සත්‍යයවසන් ුණ හම අන්නේ චිත්ත ස්භාාවිකන උපේක් සාව අඩුවවැඩි වසයෙන් එක අදක්කින්න පුළන් සහම පුද්ගලයා ඉදල මඟවන්න ඉදිරටයන් සියලම දෙනා තුළ දවාන් පලින්දලා ඉට හාට පිවර ගිල්ල තමයි මාර් ගනුගාමිකයනි සදාගාමි. එදවගේ සකදාාමි මාර් ගනුගාමිකය සිට අරිහසන් වහන්සේ දක්වා ක්‍රමාණකූලෝ මගවැඩල පූර්ණ වෙනවා. එදර මද වෙන්න මෙන්නේ මේ මතය තොර චිත්ත සභාවය දකින්න හම්බේන. එතුවට තමයි දානහෙම් ප්‍රගුණ වෙන්නේ අත් හැරෙන්නේ අත් හරින්න දෙන්න අත් හැර නොවෙදාට. නැත්තං මටම අනුන්ට නොව මට ටමයි ඕ හැමදේ මටමයි ඕන අනුන්ට එපා යනදි වසයෙන් අර එහිත දානයකටවත් නැවිෙන් නැතුව අර කුණු ලෝබ කමින් ගැටගැහිල තියන්නේ උන්නේ ධර්ම මොකුත් වැඩුච්ච නැති නිසා සුල්ලේක සාටක එක සලුවයි තිබුණි චුල්ලේක සාටකකුඩා සුළු සලුවත් තිබුණි එක සලුවත් තිබුණ චුල්ලේක සාට කතා පොතු මිඩිස්සල කිව්වා එක සුව බුදුරජාන් වහන්සේට පූජා කරන්න ඔහු ගෙහිත නැවුණනේ ඇයි. එතම ලෝබේ දුරුවෙනකොට මතය දුරුවෙන්කටස්වභාවේ නැත්තා හැමතිස්සේ මමත්වයෙන් කල්පන කරන කොද. මේටික මටමවෙවා මමයි සැපවිදින්නෝ අනුන් නෙවේ. අනුන්ට සැපවිදින්න මට්ට බෑදෙන්ට. මටයි මගේ දරුවුවන්ටයි මේටිකතිී. අනුන්ට සැපවි ඉන්නේෑ. සම්බුද්ධ ශාසනය උදෙසා. සය කරන්න මුදලක් මාගාව නෑ. ඇයි මටයි මගේ දරුවන්ට ඇ පෙන්ඩිපැ ඒ මටට මේ ඉන්නේ කෞද්ද. එ බොජ්ජංග වැඩනකි නෙද කියල බලන්දු. බොද්ජග වැඩිනවා නං. එදාට පින්ගතුන. මම කියලා මගේ කියල කුණු කයවත් මේ කුුණු හිතවත් ගානිී නැත්ති ැන මකද වෙන්නේ. මම කියලා මගේ කියලා නඩත්තු කරන්න කිසිම දෙයක් නෑ එදාට. ලෝක සත්‍යයාට තමයි පිහිටුවෙන්නසී අඩුවරි වසේ. යම්කිසි කාලයක් වැයකරානගේ සමස්ථ කාලේම ලෝක සත්‍යය වැඩුවක් එක දාඩට වැය කරන්න පුළුවන් එනෙනවා ඒ බුදු පියාණන් වහන්සේගේ අවුරස බුද්ධ පුත්‍රයාට, බුදුරජාණ වහන්සේගේ උරහිසේ දරාගෙනවු ඉන්න අව උතුම් බුද්ධ පුත්‍රයාට අවුර සබුද්ධ පුත්‍රකිවේකයි ඒ ඇසිරිමත් වූ බුදු පියාන්හසදාට සෙනහස් පුත්‍රාව තමන් වහන්සේගේ. ර මන්ටිල නඳදගන්නවා එ පින්ගතුනයේ මමත්තය දුරුව වෙන අදපු තුල ඔ ොච දර මතය දුරල එන්න පිරිසඳ ල අනුරා පුරයෝගේ මංවා ඇත ද කියනැතිනෙ නමු දැන් මොද කිය තිය නිසා අනුරා රයෝග ල ිනිස්සුගේ මතය දුරල ීච තරම ඒස අදකත්වමට හම්බලාගෙන් පමේ ශුද්නගගේ තරම. හත්ත රතයේ නටමුන් පේෙන්න්නේ අයිම මෙ මහා විශාල ආරම්ම වල නටපුන් අපට අදරත් දකිින් ලැබෙන කොය ගෙවල් ගෙවල්නෑ එකක්ව හැබයි ආරාම තියෙනවා හැම තැනම හෙමුණේඇයි මිනිස්සුන්ට මමත්වය දුරුවෙනකොට තමන් අමතකුණා අනුන් ගැන සිහිවුණා. සාර අසංකල්ප ලක්‍ෂයත්තිස්සේ. අපගේ අසිරමත් වූ මහා බෝෂතන් හස පාරමිතා පිරුවේ තමන්වා අනු අමතක කරලා අනුන්ගැන හිතලා එසාර අසංකල් පලක්‍ෂය අතිස්සේ අත්හල සියලු උපබෝග පරිභෝග, අත්තාල සියලු සරි රවයාව අත්හල ජීවිත එසයල්ලම අත්හැරියුන් වහන්සේ දසආස්ථරයකට දස පර්විතාාවශයෙන් තමන්වා අමතක කරලා අනුන්ගැන හිතලා. ඒ නිසාමයි අසිරිමත්තුූ උතුමාන් වහසේ බුද්ධත්වයට පත්තෙන්නේ. තමන් ආමත කරලා අනුංගන හිතලා. එ නිසාමයි උන්වහන්සේ මේ විශ්වේ අසම සම මහා ශාස්තෘතුමාන් නාසිභාට පත්වෙෙන්නේ තමන් අමත කරලා අනුන්ගැන හිතලා. එනම් පිවතුන ඒ ඇසිරිමත් වූ සම්මා සම්බුදුපියාන්න්නහසගේ දහම අසාවබෝධ කරගත් තාහමත් ඒ බුද්ධස්ශ්‍රාවකයන්ටත් අන්නේ අදදැකිම ලැබිනොමොකක්ද තමං අමතක වෙනවා. අනුන් ගැන සිහි පත්වෙනවා. මේක දේරුමාරය ඇල්ලා අර ලෝක සම්දධය නගේ අනන්ගේ පුුණකොටවල් ගැ හොයැඳි කියෙන දස නවීමේ අනුන් ගැන කියවේ. එකිවේ මම කියල මේ අසාර පංචු පානස්කන්දය නඩත්තු කරන එවිෙනුවෙන් කාලය වැෑ කරන මේ ක්‍රියාවලි නතර එලයන් එවිුවට පොකර කරන්නේ ඒ පංචු පානස්කන්දය ඇසනේ යන්කිසි ඥානයක් හටගත්තාවනම් පෙර කුසල ප්‍රත්තියෙන් අන්නන්නේ ඥානෙන් අසර නෝකතත්්‍යයන්ට පීට. න්න එතර බුදුරජාන්හසික ුද්ධාශ්‍රාවක එදා සිට අද දක්වාමත් අද සිට මතු දක්වාත්. මේ මුළු ත්‍රයිකාලිට මදල් සත්‍යයක්කය එනම් අන්නේ අසරි මත්තුව බුදුපාන් වහසගේ බුද්ධස්ශ්‍රාවකයෝ. ඒ ලෝකයාටේ කරුණාය පිහිටෙන කුමක් නිසාද. මෙන්න මේ උපේක්ෂසාාවනිසාර උපේෙක්ෂවා නිසා ආය උපෙක්ෂාකිවවේ මමත්වයෙන් තොරචිත්තස්වභාවය පූර්ණත්වයට පත් වන හාම උපේක් සයකාක්‍රතා පාරිශුද්ධ පිරිසුදු රහතාන් වහන්සකි හිත එම් පින්තුන ඔබටම වැටහෙනවා දැන් ඒ අප අපි දකිනේ උපෙක් සෝඔබේ දැම් මේ ළඟතිත් අපේ පංවත් පිරිසක් ඇයිල්ලා අසරණ වනුස්්‍ය වෙනුවෙන් නිර්්බාන පටිපදා පොත් විශල් ප්‍රමාණ අදි ක දීලා පූජා කරලා ගිය වෛද්‍ය සමන් මහතා ඒවගේම රවිජිමෙනවියත් ්‍රවිජි මහත්මිය ඇය තවදුරටත් අය බලාපොරොත්තුව ගිලිහුණු සතුට කියන පොත තවදුරට ඇත් මුදරණය කරමින් බෙදාහරින්න කටයුතු කමින් ඉන්න. ඒවාගේ ැන් ලෝතුර බුද්ධ වදනා පොත් හෙන් ලබෙනව දන්නේ සමහදා ප්‍රවිාන්නෙත් නැ පොත් ගැත් තිල හිල්ලා පිවත්ති දැම මොකක්දමි පන්. ඒක පොත්තකින්වක්කාට ප්‍රසිලා ඇතිනවදන අන්න උපේක්ෂ වාර උපෙක්සා මම අමතක කරලා යයිද දැ වෙන මිනිහෙන්නන් කල්පන කරන්න මොකත් මටවේ සාලි මගත කරුුවෙ ලා අස්වටර දයාගන්න පුළලුවන් මගේ නෝනගේ අඩු වැරික ස්ත සිද්ද කලදින ටමුණ හරිකණඩ ොන්න දවා පැදුවාක් ගන්ඩ ඒවගේම ගෙදරද හරිව තාවක්ස් සාධන කර හ ගෙදර පාශෂ අුත ාණ්යක් ද තියාග ද ි. හමතහි තන අනාර පුද්ගලයක්. ආර්වාහවට පත් වනා නම් පින්වතුන අසිරිමත් වූ සම්මා සම්බුදු පියන්සගේ ශාසනය ආරක්ෂා කරන අඩු වැඩි වසගේ සියලු දෙෙන අඩු වැඩි වසැ තම තමන්ගේ ශක්ති ප්‍රමාණී එකන මේ ධනියම කියල කතාවන්නේ කාලීෙන් ශ්‍රමීෙන් හරි අඩුම තරමින් නැත දනිමල්ලක ට වසගේ සල්ලි පන්සල්ට ෙනත් දෙන්න කිව කිය චෝදවක් කර හෙමකරන්නන්නේ සත්ත පහක්ව වසන ෑෙම. සම්බෝදධ ශාසනය ඔබේ දිකරන්්ඩ අපි වනදේශනා කරනවා. මැරණ තුරුවේක වෙනම දෙයක්. හැබැයි ඒ ආයවාහාවයට පත්වනා නඟයා අන්නට මතය දුරු කරන කෙනෙක් නිවන් මාර්ගයට පැමිණි කෙනෙක් නගේ කාන්තයමකදවින්නේ කාන්තෙන් කරන ප්‍රද්ධානම කර්තව තමයි. ස්වාර්ථය පරාතය සාධනය කිරීම.ඒවේ තමනුත් නිවන් දකින ගමන් තවත් විශාල පිරිසකට නැතන්ගේ අසරන ලෝක සත්‍යයාට පිහිටවීම. ගුණේ ඔබතුල යවාවද බලන්න්න. අද වෙනතුර අද ව කොඩ ඔබ නිසා කීදෙක් සැපට පත් ල තියන ගේල බා ට සෙල්ත්ව හෙ ලාගත්තනම් අන්න ලාගන්න බල ඔබතුල පවතින පෙක්ෂ රම දැම් බලන්න මේ අපේ ගොඩාක් පින්ංවතුන් මේ ලගතියාගෙන පපුජාන කියන්ට ෝන්නනෑ මේ ගොඩා පින්ංවතුන් තම තමන්ගේ රැකී රක්ෂපවා නොතකා හරිමින් විවේකේ නොතකා හරිමින් නනිද නොතක හරිමින් තමයි මේ දම් අන්්ඩ පේ රැදිලෙන බහෝ දෙනෙක් මේ. ක්‍රියාකාරරිවන්න සක්තිියවෙන්න පිරිස දැන් දාහම් මන්්ඩේ පොත්තියන පංවතුනුත් හෙමයි ඒ අයට වෙන වැඩ නැතුවනමේ පොත්ලියන් ඒ සමහර ගොඩක් අය ගෘහජීවිතගත කන්න පින්ගතුන් තමන්ගේ දරපවලු වෙනුවෙන් යුතුකන් වගේ ෂ්‍ර සාධනය කරන තියෙන කාලෙන් වැඩිකොඩසක්කය අය ලෝකය අමෙනුවෙන් ඇකරන බලන්ට මොනතරම් ශ්‍රෂ්ඨ මනුස්ය බිවෙලාර කිය ධර්මය තුළි ඒ ශ්‍රේෂ් තත්වයම තමයි සතුට පංගතුී මේ ෝකේ තමන් උදිසා ජීවත්වීම තෑයි මේ ලෝකෙ තිනෙන දුක අනුන් ගතිසා ජීවත්වීමතෑ මේ ලෝකෙ තින සැප ඒ සැපය ඔබට උදාගරගන්න ඉහටත් තුටින් අවස්ථාවතිනම මේ අමා ධර්මය තුළින් එනම් මෙන්න මේ ආරූපයෙක් සාව කියලකයන්නේ අනුම් උදසා ජීවත්තී කවධර දවසක පණකෙන් දෙ යනකං අනු තිසා ජීවත්තය නවා. එදාට පරනිර ආට පත්වෙන් එනගන්න බුද්ධස්ශ්‍රාවකයගේ පර්මනිිෂ්ඨා විතනයි තියන්නේ එ ඔබ සියලම දෙන බුද්ධාශ්‍රාවෝක වසෙන් අන්නේ උත්තරේතර පර්මණිෂටාව කරය ගමන් කරන්න ෝන එන අන්න භාගතුන් හසය අවසාහන් වසෙන් අපට පෙන්වාද නොමකද. යස්පින් සමයේ භික්කවේ බික්කු තාතා සමහිතන් චිත්ත සදුකං අජු පෙක් අජුපෙක්කිතා හෝති අභ්‍යන්තරය උපේක්ෂ පිහිටනවා. උප උපෙක්කා සම්බෝජ්ජංගෝ තස්පින් සමේ භික්වු හරදද හෝති උපේකකා සම්බෝජගති පක්ක සබෝජන්ගන් තස් පින් සමයේ බික්කූ භාවේති උපෙක්කා සම්බෝජ්ජන්ගෝ තස් පින් සමයේ භික්ුුණෝ භාවනා පරිපුූරංගච්චති මෙන්න මෙහෙන් භාගතුන් අහස පෙන්දෙනවා මෙන්න මේ උපේක් සබෝජන්ගේ දැන් ඉන්නට වැඩින්ට පට ගන්න උපක් සබෝජ්ජන්ගේට පදනම්ඹබනීම කගද සමාධිබෝජ්ජන්ගේ එන සමාධ සම්බෝජ්ජන්ගේෙන් අත් වෙලා පදනම් වෙලා උපේෙක් සම්බෝජන්ගේ හටගත්තාරකි්ව මධ්‍යස්ත ිත සභබාවකි වේ මම නෑ මමෙක් නෑ එතන දැනීම පවතිනවා තම අයිතිකාරයෙක් නැති. එනිසාම අයිතිකාරෙක් හිටියානන් යයි දැනීමෙන මරාගන්න කුලල්කාගන්න මටයකෝ මට වෙන්ඩෝන් තෝපිට වඩු ඉදිහන් නෑ කියලා අ දැනීමට කුලල්කාගන්න මරාගන්න දැනීම. අර සිත දැනීම අයිතික අරෙක් නොතන් වි්‍යායතන්හාාවේ හදපු දැන් ඇවි්‍යාතන් හා දෙක අවසං වුනාම හිතත් තියන පිරිසිතු ඒ සිතත් එක ක්‍රාත්මකෙන ගතත් තියනවා දැන් මේ ගත ප්‍රඥාාවෙන් පිරිසුතු ප්‍රඥාාවෙන් පිරිසු ඥායන්ෙන් ප්‍රියාත්මකයි අන්න සභාවට අරතුන් වහන්සක දැන් අපිට අරතුන් වහන්ස කලා පනවාන්න කෙනෙක් තන දකින්න පේන්නේෑ මොකෝ ගතර කියන්නටද සිතර කියැන දරහතුන් වහසේ කියලා එදක එකදුවට කියන්න බෑ ඒ දෙක එකතුටත් කියන වෙහෙන අරිහතුන් වහන්සේ යනු ඒ පිරිසිදු හිතයි එවිපාක ගතයි සම්මාඥානයෙන් ක්‍රියාත්මකට ස්වභාවයයි යම් දවසක ඒ ගතතුරුමවෂ සිතට ුරුමාව සවසං ච්ච දවසට අන්නේ ක්‍රියාවලිය සඳහට මවසං එන්නවා එතුවරගෙන අපි අරිහතුන් වහසේ පරි නිවාන පත්ුණ එන්න පිගද නිසිරිමත්තු ාතුන් වහස පට පෙන්න්නවා න ෙන්න්න මේ ආකාරය උපේක් බෝජ්ජන්ගේ වැඩු . මානකුල හි පූර්ණත්වය කර ගමන් කරමින්ගින්න්න දැම්බොජ්ජන්ගේ. දැම්මකද වෙන්නේ. මෙන්න මේ උපේක් බොජ්ජන්ගේ වැඩෙනට වැඩිල පූර්ණත්තයට පත්වෙනකොට අන්න බුදුපාන්සේ මෙන්න මෙහෙම අවසානය අපිට පෙන්වාදනො හතාත්තය. අවසාන ෂ්ටාව. ඒවාම් භාවිතය සූකෝ භික්කවේ, සත්තසූ සම්බෝජ්ජන්ගේ සූ. ඒවාම් බහුලි කතේ සූ සත්ත පලා සත්තා නි සංසා, පාටි කංකා, ොකක්ද භාගතුන් හජපට පෙන්වා දෙන්නේ. මෙන්න මේ ආකාරෙන් මිටස්සලත් මේ සූත්‍රය ඔබට පෙන්ුලද රතියෙන ඉනි සම්මම් මේ කෙට්ටියෙන් ඇැ සූත්‍රයණෙවෙයි මේ දහම් කාරණා පෙන්ලදී ලසියන. මෙන්න මේ ආකාරෙෙන් උපෙක්හ සම්බෝජ්ජන්ගේ වැඩිල පූර්ණත්තයට පත් වුණ හම පූර්ණතයටත් වෙමින් කටයුතු වෙනකොට එක පූර්ණත්තයට පත්වෙනවා එෙම නැත්තායි යම්කිසි ආකාරි ඒ පූර්ණත්්‍යය කරා ලඟා වෙන පූර්ණත්්‍යයට පත්වෙන හෝ පූර්ණත්ය කර ලඟාවිවීම් පවතිනු මෙන්න මේ කාලිද මෙහෙම දැ මෙහෙම පූර්ණත්්‍යයට පත්වෙලා මරණයට පත්තුුුණොත් සප්්‍ර බෝද්ජංග පූර්ණත්තයට පත්වුුණොත් පූර්ණත්තයට පත්වෙලා මරන්නයට පත් නොම කර වෙන්නේ ඒ මරණයට පෙර රහත්ෙ රහත් පල උදවෙන පවතුන මේ සතිසම්බෝජ්ජන්ගේ පදනම් වෙලා ධම්ම විචය විරිය පීති පස්සාති සමාධ උපේක්ෂගෙන මේ බොජ්ංග හත වෙල පූර්ණත්වයන පත්තුු හම මේ ජීවිතෙති මරිහල් පලට පත්වෙනවා. මෙන්න අපේක්ෂ කරන්න පුළුවන් පලමයනි ප්‍රතිඵලය දැම් මේ බොජ්ජංග වැඩු හම භාරගොතුන් වහස පෙන්දෙනවා ඒවම් බහුලිකටයසු සත්ත පලා සත්තා නිසංසා පාටික් කාංකා කිය. ඉග ප්‍රතිප්ඵල හතක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එ අතෙන් පළමවැනි ප්‍රතිඵලේ ත මරණයට පෙර අරිහත් පලට පත්ව වෙනවා මෙ බොද්ජග නිසි අආකාරයෙන් වැඩුණු හම් ඒමන්න ඇත්තාං මරණ කාලේ දි රත්ඵලය උදායන ගැන මරණසාහන්න චිත්තව ඇතිවල අවසාන චිත්තේද අර සමසීසී මහරහතන් හස කෙනෙක් බවට පත්වන ගැනෙ මරණය සමග අරිහත් පලට පත්වෙන මරණයට පත් වෙන්නේ අරිහත්ඵල චිත්තේ. එකවේ අවසසා චිතය රිහත්ඵල ිත් මාණනාාහන්න චිත්තවීති අවසාන චිත්තය චුතිනෙ වෙයි අරිහත් පල චිත්තේ. සාමාන්‍ය පුද්ගලය ගෙනම් නෑත් උපපදින කෙනෙක් ගෙනම් චෘති කියන අවස්ථාවට ආවාමඉතිනින් හැබැද්ද කරවා රූප පටිසදය හැදිලලා එතින හැබැත අබව් ඊළඟ නාම් රප පරම්පර සකස්සිින්. නත් අරිියහත උන්වහන්සේ ගෙමේනි නෑ අරිහත් උන්වහන්සේගේ චෘති කියල අවස්ථාවන් නැහැ උන්වහන්සේ ත් පල්ල ිත්තට පත්තිමින් චිත්තවිී ජේතනින් අවසන්ගෙනවා එතකොටම අනුපාත නිරෝධයට පත්වෙන එක නැවත උපදින් අවසකන කර්මශක්තිය නොැතිකමින් එචිත්ත පරම්පරාව එහිදීම නිරුද්ධයනවා හරියට පහනක් නිව්වෝවාගේ පොයිවල්ග නෑ පහනන් නිව්වාම පහන් දැල්ල කොහෙවත්ජී නෑන හේතු තියෙන කම් පහන් දැල්ල දැල්ල වුනා හේතු අවසංගච්චකම පහන් ැල්ල එහිම නිරුද්ද ව. ඒ වගේ අරිහතුන් වහන්සේ අරිහත් පලට පත්වෙලා පරිනිරවාන්ට පත්වෙනවා කියනෙ කොහවත් ගියාගනක නෙවයි එහිදීම නිරුද්ධය නොයි සිතර. එහිම නිරුද්ධයනවා ඉඩවසයා කොහෙවත් තිියනෑ ඉවරය ගමන ඉටවසේ උතුම්ූ අන්තිම දේහයට මනුස පුද පූජා පවත්තල බස්මාව සේසෝන්න චෛත්‍යය චෛත්‍යයකද වඩා හිදුවනු ච්චරය ගමනනිඉවර එන අන්න ඒ දෙවනි පලය ලැබෙනවා. එක්ක මරණයට පෙරාරිහත් පලේ පත්වයෙන එම නැත්තම් රනාසන්න ොහොතිද මන්නාාසන්න චිත්තවිතිත් එකම මරනාාසන්න චිතවවිීට අවසාන චිතය පරිහත් පල චිතේ බවට පරිවර්තනය වෙමින් පරිනිර්වාණට පත්වෙන්.ඒ දෙවන පලේ. එම නැත්තාම් එවතුන් වහන්ේන්තර පරි නිබා ගෙන සත්වට පත්වයෙනවා. එක යන්නන්නේ ශුද්ධවාස ප්‍රක්මය බාට පත්වෙනවා ඉතාම් සුළු කාලයක් අවිහාාතප සුද සුදස. තල පහි එහැක හිපදිලා එහි ආයු කාලෙෙන් ඉතාම් සුළු කාලය ගත කරලා පරිනිරවාට පත්වයෙන. නිරායාසයෙන් පරනිරාට පත්වෙනවා. අන්තර පරිනිබ්බායි බ්‍රක්්මයක්. ඒම නදන් තුම් ඒ දුංගිනි අවස්ථාව හතනනි අස්ථාව උපහච පරි නි්ායි කියෙන ත්තර පත්තිෙනවා. එකකිවේ අවිහතා ප සුදා සිසුදා සකනිටා. අවිහත ප සුදා සුදසය අකනිටා කියන බ්‍රහ්මතාල පහි එහෙක ඉපදිලා එහ ආයු කාලය, අඩක් ගෙවෙන්නට මත්තය ඒ බ්‍රහ්මතාල පහෙ ඒක කොහැ රිපදිවා සොදුසු කරිද්දෙන් එතුමාගේ තියෙන පුුණි ශක්තියනුව ඉදි්‍ර ධර්මයන් ඉතින නානත්්‍යයනුව ඊට පස්සේ ඒ බ්‍රහ්තාලයේ ආවෂයෙන් අඩක් ගෙවෙන්නට මත්තෙන් අඩක් ගෙවෙන්නට මත්තෙන් නිරායාසය මඟ වැඩිලා අරිහත් පලට පත්වයෙනවා උපහාච්ච පරිණි බායි බ්‍රක්්මය. ඉලට අසංක හෙමනත්ත ඒ හතරණි අවස්ථාව. පස්සනි අවස්ථාව අසංකාර පරිනිිබායි බ්‍රහ්මය බවට පත්තිනවා අසංකාර පරිණිබ්බායි ගලකිවේ. අ්‍යතප සුදසි සදසාකනි ඩාගෙන බ්‍රහ්මතාල පහහි හක ඉපදිලා. හරියටම එහි ආයුකාලෙන් අඩක් ගෙවලා ඉතුරු අඩගෙවෙන්න්නට මත්තෙන් නිරාසි මගවයටල පුූර්තතිර පත්තිල ත් පල පත්වන බ්‍රහ්මය. හරියටම මේ සුදස ඒ බ්‍රහ්මතාල පහහි ඒක සුදස පහි හැක ඉපදිලා. හරියට මෙහි ආවුෂයෙන් අඩක් ගෙවලා ඉතුරු අඩ ගෙවෙන්නට මත්තෙන් නිරායාසය මග වැඩිලා පරිනිරාට පත්වන බ්‍රහ්මයන් එවතුමන් වහන්සේ. ඒ පස්සන අවස්ථාව හසංකාර පරිනිිබ්බායි. හයනි අවස්ථාව සසංකාර පරිණනිිබ්බයි. සසංකාර පරිණනිිබ්බයි කියල කියන්නේ අවි්‍යාතපු සුදස් අවි්‍යහතපු සුද සු සුදස්සය අකනිටා කියන ්‍රක්්තල පහ හැකිහිපදිලා හරියටම එහි අඩක් ආවුෂ ගෙවලා, ඉතුරු අඩ ගෙවෙන්නට මත් එෙන් ආයාසයෙන් මගවඩලා වීරයෙන් මග වඩලා අ අසංකාර පරි නිබ්ායි බ්‍ර්මයා නිරායාසයෙන් මග වැඩිලා පූර්ණත්වයට පත්වෙනවා. සසංකාර පරි නිබ්බයි බ්‍ර්මයාට ආයාසයෙන් මග වඩලා මග පූර්ණය කර ගන්නට සිද්ධ වෙන ඒ තමයි සසංකාර පරි නිබ්ායි බ්‍ර්මයාගේ පරි නිර්වාාණ එනම් එතුමා සුද්දවස ්‍රමති ආවෂයෙන් අඩක් ගත කරලා ඉතිරි අඩ ගෙවෙන්නට මත්තෙන් ආයසෙන් මගවැල්ලා අරිහත් පලට පත්වන උතුමන් වහන්සේ එඒහායුනි අවස්ථාව හත්තනය අවස්ථාව උද්ධා සෝතාක නිටා. අවිය අතප්ප සුදස්ස සුදස්්‍ය අක නිටා ගන බ්‍රක්්වතාල පහේ යටේදලොට ඉපදෙන්. අවයේ ආවෂ වසර මහාකල්ප දහසක් ගත කරන අතප්පයේ මහාකල්පද දහසක් ගත කරන සුදස්සයේ මහාකල්ප හාරදහසක් ගතවි. ඊළඟට සුදස්සයේ මහාකල්ප පට දහසක් ගත කරනවා, අකනටආය මහාකල්ප දවශය දදාහක් ගත කරනවා ඔක්කමමායුකාලයේ මහාකල්පති ඉස්සෙක් දහක් ගත කරලා උද්දාාන් සෝල්ත අකිණට ්‍රහ්මයා මර්ණ අත්ත එක්කම් පරණනිරවාට පත්වෙන්. ඒ සමසේෂය කියෙන ක්‍රමීට. එනම් පංහතුනි ඔන්න ඔ ආකාරයට ඒ බ්‍රහ්මයතයි වැඩිමකාලයක් ආවුෂ පලඳලා. පනිවාාට පත්තිෙන් එනම් ඔන්න ආකාරෙන් උතුම් වූ සප්ත බොජ්ජංග නිසියාආකාරව කෙනෙක් පූර්ණත්වයට පත්කරගන්නට උත්සාහගත්තොත් එහි ප්‍රතිඵල වසයෙන් මෙන්න සම්මා සම්බධපියාන් අහස පෙන්න්න පු ඒ පලහත ලැබෙනවා නැවතත් කෙටියන මු සහිපත් කළොත් ප්‍රථම පලය තමයි මන්නයට පෙර උතුම් වූ අරිහත් පලට පත්වෙනවා එහට ොහැකිවුණොත් දෙවැනි පලය මරණ කාලයේදී මරනාාසන්න මුොහොේදී මරණාසන්න චිත්තවවිීතිය තුළ අහිත් පලචිත්තය උදාවෙලා එහිදී පරිනිර්වාට පත්ත්වෙනවා. එහෙමත් නොහැකි වුුණොත් තුන්ගෙන අවස්ථාව අන්තරා පරිනිිබ්බායි කියන බ්‍රක්්ම්‍යබාවට පරිවත්තනය වෙනවා. බ්‍රහ්මයබාට පත්වෙලා සුදදාසි කෙටි කලක් එපදිලා පරිනිර්වාට පත්වෙනවා. ඒහමත් ැරිවුණොත් උ පහච පරිනිිබ්ාය ප්‍ර්මය පාවට පත්වන හතරනය අවස්ථාව. එහමත් බැරුණොත් අසංකාර පරිණි බයි ්‍රහ්ම්‍යාට පරිවත්තයන පස්සන අවස්ථාව. හෙමත් බැරි වුණොත් සසංකාර පණි බයි ප්‍රක්්මය බාට පත්වන හයෝුනි අවස්ථාව හමත් බැරුුණොත් උත්තා සෝත අකනිට ්‍රහ්ම්‍යාට පරිවර්තයන හත්තන අවස්ථාව. මෙන්න මේකය අවස්ථාහතය ගක් ලැබෙනවා මේ සප්්‍ර බෝධජංග වැඩුණොත් පිවොත් බලන්නේන්නම් ඔබහ වනි ප්‍රස්ථයක් හැමදෑමකක්ද මේ වැඩේ කොරගන්න පුළුවන්වෙ බරිව මනයට පරපුරන්න පුළුවගේ ැවේදය අනත් ලසි. ඔගේ මෝඩ ප්‍රශ්න හයි ැතුව කිව් වැඩේ කරගත්ත නම් මෙන්න ලැබෙන පල්හත ගැන බුදුපියාන්න්නහා ජපට පෙන්වා දෙෙනවා. එනම් සසුට එන්න ඔබ තුළ මේ කිව්ව මේ බොජ්ජංග හතේ අංගලක්ෂන ඔබ තුළ දකිින් හම්බෙරවානම් එ කාන්තෙන් මේ හතෙන් එක පල්ලයක් ඔබට ලැබෙනවාමයි. මතකදයාගන්න මේ හතෙන් කුමන පලයක් ලැබුණ පරනිර්වාන්ටඇ පත්ති. මෙලොවදීම පරනිර්වාන්ට පත්වෙනවා එක සහ දෙක කියන එනත මරණයට පෙරහත් පලි හෝ මනනාසන්න මුොහොතතරහත් පලය උදවනොත් මේ ලද මනුස්ස ජීවිතයීම මේ අවසාන දේහේ බවට පත්වමින් මේ ජීවිතය ඉතින් පරනිරවාට පත්වෙනවා එසේ නොවුනො තර අනාගම ්‍රප්්‍රය පස්තිනගේ ගැෙ ව පත් වෙල සුද්ධවාසිි පරනිර්වාට පත්වෙනවා. එනම් නිකන් සුද්දාවාසිටය දම හිතන් න නික උඩිම බලබල අදක වැද නිහිටිය සුදවාසිටය ක හෙමන යන්නේ ෑ සුද්වා සප් පොෝජාන්ක වැඩෙන් දෝන අප අධික්ෂේරෝකින් ඉන්න හොදනෑ අපි ගැන ගොඩක් අඇයට දිනවා අධිතක් සේරවා අධිතක්ෂේරු විනාසේ පිණිස පවතිනවා. මොකද තමන් ඉන්න ගුණන්නට වඩ ඉක්මෝල හිතන්ඩ යනවා ඉතිව වඩා ගුණයක් තමන් තුළ තියෙනවා කියලා එඒ හිතාගෙන ජීවත් වෙල රැවටෙනවා. රැවටි අවසානයේ මගත් ජීර්ක කරගන සංසාරයායි බොහෝ කාලයයක් දුක්ක සත්්‍යය වට පත්වෙනවා මේ දුක්කිද රාජව හම දුකතියට යන්නේ සුගතිය තුළ දුක්කිෙන සත්්‍යේ බර පත්ති. ඒනම් පින්ංගසිනි ඔන්න ඇතු වූ සත්්තබෝජ්ජංග ධර්මපුතුල වැඩෙනවා නම්. ඔබට මෙන්න මේ පලහත උතුම්මූ පලහත්තෙන් එකක්ඒ ආන්තවසීම මේ ජීවිතති මුරුමේනවා මේ ජීවිතේ දිහෝ ඊළඟ ජවිතූරුමේවා. එනං ඒ උතුම් වූ ධර්මය මැනවිින් අසාධාරණය කරගෙන ඊටන්කූලෝ පිළිපදිමින් මේ භයංකාර ගෝර කඩු සසාදුකෙන් අතපිතනට නිදහස් වන්නට උත්සාහරන්නට වැරවෑයම්රන්න ටෝන. ධර්මමාර්ග පෙළිපැදීම මල්්‍යහනක් මත ගමන්කිරීමක් නොවයි. සමාජයෙන් ලෝක අනේක විධාකාරයේ පෙතිී රොද තා එල්ලවෙන්න පුළුවන් ජීවිතයට දහසත් දුකරතාවට මුහ දන්න සිද්ධ වෙන්න පුළුවන් ජීවිතේ ොහෝකම්කටලුවට අත් බ හුණදන්න පුලුවන් නිර්වාණ මාගය ගන් කරදදි. මොකද සමහවිට කෙදර සාමාජිකයන්ගෙන් පිහිටල් ලවෙෙන නෑ. එම තමයි පංවතුනි. මේ කාමය කරායන ගමනක් ව නන් සීලුද ශිරාධ කරනය එකහන්්ි. වංගලයන ගමනක් නිසා සංසාධකින් නිදහස් වන ගමන නිසාලු සංසාරමෙන් ප්‍රසවී රෝධයක්. අන්තෝජතා පහිතටා ජතා පටිස්තාාපාකි වේකයි මේ ලෝකය ඇතුළෙ චිත්ත අභ්‍යන්තරෙත් ගැටවද ලතියන්නේ. පරිබාහිර ලෝකෙත් ගැටවද තියන්නේ ඒ අභ්‍යන්ත්‍රතා බාහිර වසින් දේ‍යාකාරම ගටවැදලතියෙන්නේ ගටකහිල්ල තියෙන්නේ. එති ඒනි සාම මාර්යාගේ ලෝකය අතික්‍රමණය කරද්දිී ඒ මාර් ෝකෙන් මහ විසාලා බාාවකොටෙන්න්න පුලබේ ජීවිත ෙන්න්නන පුළවා. ඒ ාධාහමුවේ සැලින්නටප. මෙ මේ හේතුනි සානමට මගවලන්න බැකිල කියන්න දෙපා. මොක ඔබේ පිහිට ඔබ විතරමයි. කොච්චරද වටේ බෝතිනා රැස්සල හිටියත් අද පරිසක් වසං ඔබ මේ වෙලා බනර කන්දදිගෙන ඉන්න ඉන්න වෙන්න පුළුවවා. ඒත් පංඔතුනි පිරිසක් වසන් එකරශය ලොබ මේ ධර්මයට කඳන්නත්. කොච්චර කල්ලාන් විතරගස්පවාසය කළත්. කලෙස් දුරුුණාද කෙස් දුර නෝනාධද කෙන කාරාාව අතව සැපේට පත්තිනවා ැති කියලා තිරණය වන්න. ඒකතත් අප පිරිසකට තීරණය කරන්න බෑත අකෙට තීරණය කරන්න බ. ම සම්බද ාන්සත් පුලුවන්ගුනේ මාර්ගෙලදට විතරයි මාර්ග කැඳවාගෙන අන්ඩපෑ එහම පුළුවන්වතති බොුණන්ගේය සිරිමත් වූ මහා ශාස්ෘතුන් වහන්සේ මෙසියක් කෝඩිය සක්ලේ සීර ලක සද්‍ය ග පත් එහ ඒ උතුමන් වහන්සගේ අසම සම මහාකරුණාව. එස පංවතුනි ඒ මහාකරුණායෙන් අපට අවවාද කළේ මේ අවස්ථාව කිසිම ආකාරකෙන් ම ගහැර ගන්ඩපා මේ නිවන් වග වලද දි බොහෝ දෙනයකින් ඔබට උදව්නෙවෙයි. පිරිහරම ළඟා වෙන්න පුළුවන් එ එහෙම තමයි. එතුකට හිතන්නේ අපි මේ වැරදි මාර්ගයක දෙයන්නේ අනේ මෙච්‍රර පිරිසුත් ධර්මයයක් අපි අුගමන කරද මේ අ ධම අනුගන කර දය අපිට එම ොහිතන්න බා මොක දෙකට හේතුව මේ ලෝකේ මාරයටය අයිති. මාරයට අයිති මේ ප්‍රපංච පරිහරණය කරමින්මයි මාරයට අයිති මේ පදාාර්ග ලෝකයේ පරිහරණය කරමින්මයි අපි මේ මාර බලයෙන් නිදහස්වෙන්නේ. කය පරිහරණය කරමින්ම කය කෙරහි කලකිල්ල කයින් නික් වෙනවා කයි නිසාරණය වෙන කයින් නිස්සාරණය වෙනවා. ඉද භික්වේ කායේ කායනු පස්සී විහරදිකිවේ එකයි. වේදනා පරිහරණය කරමින්ම වේදනාව නිස්සාරණය ලබනවා. චිත්ත පරිහරණය කරමමින්ම චිත්තෙන් නිසාරණය වෙනවා. ධම්ම පරිහරණය කරමින් ධම්මේ නිසාරණය වෙන ධර්මය නිස්සාරණය වෙනවා එනම් පංගතනීම සටර අත්තබා වස්තු පරිහාරණය කරමින් අත්බව පරිහරණය කරමින්ම අත්බාව නිස්සාරණය වෙනවා. එදකටමකද වෙන්නේ. මාර ලෝකීට විරුද්ධ වඩ ගන්නවා එගේ විරුද්ධවාාදී බලය ඔබගේ නිවසයෙන් පවතින වෙන්ඩත් පුළුවන් කම්පා වෙන්නේ පස එලෙන්න එපා ඔබ අසිරිමත් වූ සම්මා සම්බුදු පාන් වහන්සේගේය අන්ත ගුණස්කන්ධයම සීමත්තර උන්හසේගේ අසමසම ප්‍රඥාාවම විශවාසර උන්හසගේ බලය ගැනම තමන් උන්හස අසමසම බලය ැනම විශ්වාසය තබන්න ඒකාන්තුවශසෙන් උන්හසට පිහිටින මේ ලෝක කවරු නැත. මේ ලෝකෙ කිසි කෙනෙක් ඔබට පිහිට නොවනත්. සිර මතු සමා සම්බුදුතිපියාන් අසපට පේටවෙනවා මේලෝක කිසිම ආකාරයේ පිලිසරක් ඇතේ අදහසකට නැතිවුණනත් අසිරි මත් වූ සම්මා සම්බුදුපියාන්සගේ අමා ධර්ම අපට පිටවෙනවා. මේලෝකෙ කිසිම බද්දලය කොබේුවෙන් ඉදිරිපත් නොවනත් අසිරි මත් වූ සම්මා සම්බුදුපියාන් වහන්සේගේ ආරය මහ සංගරත්නය බේවුවෙන් ඉදිරිපත්වේෙනවා ඒ සියලමද ඒ ත් ත බද්ධම්ම සංග සවිතරත්වේම මේ ලෝකෙ ටයිති නය එකයි ෝක අයිතිනෑ ලෝකෙන් එතරෝ පවතින අති උත්තරීතර මහා ගුණ සමුදාය අති උත්තරීතර ත්‍රවිදරත්න්නේ. එ ලෝකෝත්තර ශාති යදදා කර දදින්න ඔට ඇති උතුම් ත්‍රවිදරත්නයයි ඒ සසා මතකතියාගන්ඩ මේ ලෝකේ තුළ බලය ව්‍යපතවවෙ අතින මාරයයාගගේ. මේ මාරයගෙන් ඔබ මුදගන්ඩ අති උත්තරීතර බුද්ධ දම්ම සංගත්‍රවිරත්න්නේ නිරන්තරයෙන් ඔබ වනුවෙන් ඉදිරිපත්වයෙනවා. එය අතිීතිතිත් එහෙමයි වර්තමාන්‍ය දිීත්්‍ය එහෙමයි අනාගතයදත් එහෙමයි ඒ නිසායි මේ විශ්වය අනන්ත ලෝක සත්‍යයාට අනන්ත පිළිසරනක් පවතින්නේ ය සිරිමත්තුව උත්්‍රවිදරත්නය හේතුවෙන්. එෙනම් පිඟුත්තුනිී ඒ අමා ධර්මය අ සවබෝධ කරන කටයුතු කරාති මාර ලෝකයෙන් මාර වැඩ සිද්ධ කරමින් මාර ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔබට මාර බලයක් යෙදුවත් මාර පිරණයක් එල්ල කරත්. ඔබ සැලින් එපා. සමහි සංවයයක් අත ඇයනෙන පුළුවන් හඩන්නත් පුළුවන් වැල පෙන්න්න පුළුව ිමත් බදුවිහාානාස ේශනාක නොමහන දෙකොට්ටාසයක් ඉන්නවා ගිතෙල් හිඳින. එක පිරිසක් ගිතෙල් හිඳින්නේ අඩ අඩ තා පිරිසක් ගිතෙල් හිඳින්නේ හිනාවෙවි දැන්දිගොල්ලම කර අද ගිතෙල් හිඳින එක එක පිරිසක් අර ගින්දරෙන්ගන්න තාපේ නිසා අර දුම් නිසා ඇට රෝඩු ගිහිල්ල හැට දුම් ගිහිල්ලා ඒ ඇතිවෙච්ච දාහෙ නිසා අඩනෝ තව පිරිසක් කොහොමරි ඒකට උපක්‍රමයොදමින් ඒ දාහෙෙන් නිදහස්සලා හිනාාවවී ගිතෙල් හිදිනවා. තැම් භාගතුන් වහන්සේ හානුව එක පිරිසක් අඩමෙන් ගිතෙල් හිදිනවා අනික් පිරිස හිනාවෙමෙන් ගිතල් හිදිනවා. දැන් ගිතල් හිදලා අවසන් උඩහම් මේදක වෙනසත්තියනවාදකේ. වෙනසක් නෑනි අඩාඩ සින්දත් ඒලවෙෙන ගිතෙල්මයි. හිනාවෙී හිදක් ඒලවෙනි ගිතෙල්මන්. ඒනන්ගේ ගිතෙල්වල සටහ නක්නෑනි මේ මේ අඩා අන්ඩයි මේක මේ හිනාාව හින්ද කියලා. අන්නේ අනුසානෙන් භාගතුන් හස පෙන්දෙනවා අඳ හාඩාහරිකමන් නෑ හිනාවිවිී හරිකමන්නනෑ මඟ වඩපල්ලා කිය. අ අන්ඩාන්ඩ මඟ වැඩුවත්. හිනාමිවී මඟ වැඩුවත්. අවසානය උරුමවෙන්න එකම නිවනයි ඒ නිවනි නෑ ලේබල්ල එකක් ගහලා. මේ අන්ාඩයි මග වැඩුව මේ හිනාවිවී මඟ වැඩුව කියලා. ඒ ස පින්ඟතු මේ කාරණ අදාලෙක් නෙවෙ. ීවිත සහරරියට බට දරාගන්න පැවිදිී පීඩාවක් කහම අඩන්න පුළුව වැලපෙන්න්නක් පුළුවන් හැබැ ඒකහෙමයි කිය ලොබේ නිවන්මද හෙන්නේ. ඒගන පහැවි දෙ එපා. නිසා අන්ඩ ආන්ඩ හරිකමන්න හිෙනවිවිහරිකමන්න සිද්ධුවෙන්ටඕන එකම දෙයි ඒකමදේ තමයි මේ තුච්ච නින්දිසි දමනය කිරීමේ ඒකායන ප්‍රමාර්්‍යයෙන් මෙන්න මේ ආශ්වාදය ආදීනම අනිච්ච වසයෙන් දුක්ක වසයෙන් අනත්ත වසයෙන් අස පවාසයෙන් නිරන්තරෙන් නුවනින් දකිමින් වාසය කිරීම. ඒ උතුම් වූ වාසය කුසලස්ශීලය තුළ මේ සතිබෝජ්ජන්ගේ සිට උපේක් අබෝජ්ජන්ගේ දක්වා සප්්‍ර බෝජ්ජන්ග වැඩිල පූර්ණත්වයට පත් වෙලා අර කිව්ව පලහතෙන් එකක් ඔබට කවද හරි දවස ූදාවෙනවා උරුම වෙනවා. හෙමනං ඒ උතුම් වූ පලසාධනය කරගන්නටම, ගැ යුතුමූ පලේ බලාපපුෘත්තයෙන් අපි වැඩේ කරනවා කියනික නිම එතන තෙරෙන්නේ. බුදුපියාන් හස පෙන්නන්නේ දැනගෙන හෝ නොදැනහෝ දැනහෝ නොදැන හෝ මෙන්න මේ කියන සත්්‍ය බෝද්ඥන්ග වැඩුවන ඔය පලින් පල හතිකක් ලැිනෝ දැන් ඔබ කල්පනා කරණඩ ඔන්නේ අන්න එහෙම. කොමද මටමින් පලාහතිින් කහෝකට දන්නේ ලැබිනිිද මාන්‍යයට පෙර අර්හත් පලය ලැබි මරණ අසන්න කාද අරිහත් පලට පත්්ටේද? ඇත අ කිව ්‍රක්්ම පත් නග කෙනෙ බව පත්වද හමතන් යන්න නිපා අන්න එක එපා කියයි ලැබෙන පලයක් ලැබෙයි ඔබ කිව වැඩේ කරන්න තැන් ළමයෙක් විභාගල්ලිය අද්දී මට ඒ මෙච්චරක් ගන්න පුළන්ගේේද ීීම මෙච්චරගන්න පුළන් ඉදි කියල කල්පනාකාරනෙ නෙවනි රන්්ඩෝඩ ප්‍රශ්න පත්තරයට උත්තර ලියනෙක් ඒ වැඩේ හරියට කරනෙ එතකට ලැබෙන පලය පස්සේ දීරණෙවෙේ ැබෙනව ි ලබෙනනවදී ලබෙනවද නවාද ලැබෙනිි කිය ඒ කාධයාකල්පනා කර ප්‍රස්්පති උත්තරලියන්න්න ඇතු හිටිය මරීනවා. එතවට මොන එකක්වත් ලැබෙන්නේ අවසානි පෙලවා. ඒවාගේ මරණයට ප මේ කර්තාවය කොරගන්න පුළුවන්වෙේද බැරිවේද කියලා පසු ඇැවිට ඉන්නන්නේ ඇයි ය භාගතුන් වහන්සේ පෙන්දනවානේ මරණයට පෙර ලැබුණත් නිවන මන්නේයට පසුව ලැබුණත් නිවනව තමයි ඒක වෙනසාක් නෑ. සා මැරෙන්ඩිස්සල්ල කරගන්න පුළුවන්ද බැරිදි කියල නවප කල්පනා කරඩෝන. ඔබ මේ කරමින් ඉන්නේ බුදුපාන්ස දේශනා කරපු ධර්මය අනුගමනය කිරීමද කියලා බලන්ඩෝල්. ඔබ මේ වඩමෙන් ඉන්න සප්ත බෝජ්ජංගත කියල බලන්ඩෝන්. අන්න එච්චරයි ඒ ප්‍රශ්ය ඔබූත්තරයක් හයාගන්ඩෝ නැතු මර්නාාස මැරෙන්ඩිස්සලමි වැඩේ කරගන්න පුළුවන්වෙද බැරිවේද අනේ ගහි ජීවිතී දම් මේ කොරගන්න පුුවන්වෙද ැරිවේද රටි නති මෝඩ ප්‍රස්ථානික නෙවෙ. ඔබ කරන්දෝන මෙන්න මේ කිව්වද ආශ්වාද ආතින දකිම වාස කනට තුට සප්්‍ර පෝජග වැඩලා ඔබට ලැබෙන පලයක් ලැබෙන දවසක ලැබෙයි. කුමන පලයක් ලැබුණත් පින් ඔතු අවසානයේ පරනිර්වාන්ටයි පත්වෙෙන්නේ පරීර්වාන්ට පත්වනාට පස්සේ. එතන කොහෙවත්ේ පරිනිර්වාන සංකධාත්වය ලේබල් එකක් ගහල නෑ මේ විදිහයටයි මගවටේ මේ විදිහයටයි මගවටන මෙහම පලයක් ලැබුණනේ මෙන්න මේ වගේට හන් වහසක න්නෙ හෙක්න. ලෝක සම්බතයේ මතකයක් ඉතුරේ මිනිස්සුන්ට මෙහ මුත්තව මේ ලෝකෙ හිටිය කියලා එච්චරයි වෙනවකුත් ඉතුර වෙන්නේ අ අසිරිමත් වූ සම්මාහා සම්බුදුපියාන් වහස ම් උන්හසස සම්බුද්ධ බලයෙන් අභිඥ්ඥාබලයෙන් ඒ සම්බුදධ ශාසනය පවතින තුරු උන්වහන්සේගේ බුද්ධ ශක්තිය ලෝකෙ රඳා පවත්වනව අධිස්ථාන කරලා අසිරිමත් වූ සර්ච්‍ය ධාතුන් වහසලා තුළ එහැරෙන්ඩ එතකොටත් උන්වහසගේ බලයක් ඒ ශාසනය අව සගෙනකොටම යරද්ධවෙයායන ධාතු පරිනිර්වාණයයක්ත් එක්ත ඒනිසා අපවතුේ අවසානයේ ඉතුරුවෙන්නේ ලෝකයාට මෙන්න මෙබ දූත්තමයෙක් ලෝකෙ වැඩ වාසය කරා කියලා මතකයක් විතරයි එවිත රක්නෙවෙයි එගුණ සමුදා අතය දාටඔුන් සේ කරයි ඒනුත් ඔවන්ට යහප තක්වෙයි. ඉතින් ඒක නිසා ඔබට ඒ උතුමූ ත්වයට ළඟ වෙන්න උපරිම හැකියාව තියෙනවා. ඒම් ඔක කල ුත් ේ කුමක්දක දැන් හොඳටම පැදිි ඇ. අද දවසේදී උතුමූ බොජ්ඥංග පබ්්‍ය ඇසුරෙන් මේ දේශනා කරන්නට යදුනේ පෙරදේශනා කරපු දම් ව්‍යාකරන්නේයකට අදාල් ඒ දම් ව්‍යාකරණයම දිිගුවක් එවිත රක්නෙව නැවත මේ ධර්මය සිහි පත් කිරීම සහි ඇතවීමක් එනිසා අදත් මේ ධර්මය මන මනාකොට අසා පෙරදී යම් අවබෝධයක් නොලැබනානම් ඒ අවබෝධය අද දවශේී නනිත කරගෙන යම් දහාම්්‍යාකණයක් නොවිසුන්තුනා අදේ දවසේදී ඒ දහම්්‍යාකණයක් විසතගෙන පෙරදී අවබෝධ නොවූ සියම් සියුම් දහම්කාන්න අද දවසදය අවබෝධ කරගෙන මේ දුත්තරරිතර මනුස්සජීතය අග්‍රඵල නිලාගෙන මේලද පරම දුර්ලබ සබෞද්ධ වාසනය අග්‍ර සැපතුදා කරගෙන මේ උතුම් මනුස ජීවිතයදීමේ සධාතනිකමා නිවංශාන්තියම් සැනසේනට වැරවයම් කරන්න්. ඒ අධිස්ානයම් ඇතිකරගෙන ඒ ආන්ද වසේම මේ ලද උත්තරේතර මනුසජීවිතය අපතේ නොහරිමි මේ ලද පරමු දුර්ලබ සම්බුදු ශාසනෙන් අග්‍ර සපතු උදාකර ගනිවී යන උතුම අධිෂ්ඨානෙන් ප්‍රාත්ථනායක්්‍රව කවුරු හනග සාදු කාරයක් පවත්මු.